සීතල දෙසැම්බරේ සීතල අපේ විහිදුවරටත් හොඳින්ම දැනෙනවා. අද අපේ වැඩසටහනින් දෙසැම්බරේ අසිරිය පිළිබඳවත් ඔබට දැන කියා ගන්නට හැකියාව ලැබේවි. විහිදුවරෙන් අද අපි අසිරිමත් කාරණා බොහොමයක් කතා බහ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා මෙතෙන් සිට විහිදුවර ආරම්භ කරන්න අපිට අවසරයි. අද අපේ වැඩසටහනට විශේෂ සම්පත්දායකින් දෙපළක්ම සහභාගී වෙනවා. මම ආරම්භයේදීම හඳුන්වා දෙන්නේ සෙනෙහසේ නවාතන ආයතනයේ නිර්මාතෘවර අසංග රත්නායක පියතුමාව. ආදරෙන් ගෞරවයෙන් පියතුමාව අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහමෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජයරත්න මැතිතුමාව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු අනුශාසක ධර්ම ගවේෂී ශ්‍රීලාල්ද සිල්ලා මැතිතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද ඔබතුමාගෙන් බොහෝ නොදන්නා සූත්‍ර දේශනා කිහිපයක්ම අපිට දැන කියා ගන්නට හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. පියතුමනි, අද අසිරිමත් නත්තල උදා වුණා. ඇයි මේ නත්තලට අසිරිමත් නත්තල කියන්නේ? නත්තලේ අසිරිය කුමක්ද කියන කාරණාව අද අපේ විහිදුවරට ආරම්භයේදීම ප්‍රවේශයක් ලබා දුන්නොත් හොඳ පෝරිකාවක් ලැබේ පියතුමා. ඒ නිසා නත්තලේ අසිරිය අපිට කියා දෙන්නකෝ ආරම්භයේදීම. ඔබ සැමට සුබ නත්තලක් වේවා කියලා මා ආදරණීය ආමන්ත්‍රණයට ඇතුළු වන්නම්. අපේ අවිහිංසාවාදී ආදරණීය කමුතුවේ නිර්මාතෘ නිහල් මැතිතුමා, අපේ ධර්ම ගවේෂී අපේ ශ්‍රීලාල් මැතිතුමාගෙන් සහ ශ්‍රියලුම ශ්‍රී ලංකා වාසී ජනතාවට ආදරය මෛත්‍රිය අපි අවසර පතනවා. ඇත්තටම දෙසැම්බර් මාසෙ කිව්වහම අපිට ආගම් ભેදයකින් ಜಾති ભેදයකින් දුප්පත් පොසත් උගත් නුගත් ભેදයකින් තොරව ජේසුස් වහන්සේගේ ආදරණීය උපත මතක් වෙනවා. මම හිතනවා ඒක කතෝලික උපතක් ක්‍රිස්තියානි උපතකට වඩා මේ ජේසු කියන චරිතයේ ආදරණීය උපත හරි වැදගත්. මම හිතනවා අපි හැමෝම අපි 2019 කට අතීතේ ඒ මානව ආදරයේ උප්පත්ති සිදු වුණා. ඉතින් ඇත්තටම මම හිතනවා මේ උපතේ අපිට සංස්කෘතිකමය සදාචාරය වශයෙන් වගේම අධ්‍යාත්මිකව බොහොම විද්‍යානුකූල අර්ථයක් තිබෙනවා. නත්තල අපි හැමෝටම අලුත් දෙයක් නෙමේ. දෙසැම්බර් කිව්වහම මම එකයි කිව්වේ මේකට ආගම් ભેදයක් ಜಾති ભેදයක් නැහැ. හැමතැනම ලස්සන විදුලි බිබුළු වලින් සැරසිලා, ඒ වගේම වෙළඳ සැල්, කඩවල්, පාරවල් ගානේ ලස්සන සැරසිලි වලින් අපි දකිනවා නත්තල් 100ක් ඉන්නවා. චූටි බබාලට ලස්සන තෑගි භෝග. මේ හැමදේ මම හිතනවා අද ඔබ මේ මොහොතේ කාලා බීලා සන්තෝෂෙන් ඉන්නම මොහොත. උදේ ක්‍රිස්තියානි කතෝලිකයෝ දේවස්ථාන වලට යන්නේ නැති, නත්තල් මහා මංගල්‍ය පූජාවට සහභාගී වෙන්නේ නැති, ඇත්තටම වටින්නේ ජේසුස් වහන්සේ. මම ඔබට චුට්ටක් පළවෙනි ප්‍රවේශයේදී මේ වෙලාවේ මට මතක් වෙනවා අපේ ආදරණීය ෆාදර් මර්සලින් ජයකුඩි පියතුමා. උන්වහන්සේට ගොඩාක් කිව්වේ පන්සලේ පියතුමා කියලා. හදවතේ තියෙන ඒ හෘද ස්පන්දනය මාතෘකාවකට තනනවා ෆාදර් මර්සලින් ජයකුඩිගේ හදවත ඇතුලේ තිබ්බ දෙයක්. ෆාදර් මර්සලින් ජයකුඩි චුට්ටක් වෙනස් දෙයක් අපට කියනවා. මගේ නම් නත්තල දුප්පතාට බත් ටිකක් ලැබෙන දාය. මගේ නත්තල දුප්පතාගේ වැරහැලි නැති වෙන දා. මගේ නත්තල දිලින්දන්ගේ ලිප මෙලවෙන දාය. ලිප මෙලවෙනවා කියන්නේ ඒ දුප්පත් අම්මෙක් තාත්තෙගේ කුස්සියේ මොන හරි ඉදෙනවා, මොන හරි හැදේ උයනවා. ඒ කියන්නේ අපිට බඩ කුස පිරවෙනවා. ඇත්තටම ජේසුස් වහන්සේගේ උපතවන්නේ ඒ දිලින්දුන් වෙනුවෙන් උන්වහන්සේගේ අරගලේ පටන් ගැන්ම. ඉතින් ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ ආදරය සමරනවා. ඉතින් දැන් කාලේ අපි හිතමු 2018 2019 ඉපදෙන බබාලා කොහෙද ඉපදෙන්නේ බලන්නකෝ. අදිසුකෝප භෝගී මං හිතනවා පුද්ගලික රෝහල්වල ඉපදෙනවා. එතකොට ඒ වගේම ජාතික මහ රෝහල්වල සියලුම නර්ස්ලා ඩොක්ටර්ස්ලා වෛද්‍ය පහසුකම් ඇති ඉපදෙනවා. මම ඔබ මතක් කරන චුට්ටක් ජේසු බබා ඉපදිච්ච තැන වසර 2019 කට අතීතේ මේ ජේසු බබා ඉපදුනේ. අපි කියනවනම් නිහල් මැතිතුමා නිකන් අපි කියනවා සුද්ධ සිංහලෙන් කියනවනම් උන්වහන්සේ ඉපදුනේ මේ මුත්‍රා ගඳ ගහන ගොම ගඳ ගහන මේ හරක් මඩුවක සමයි මේ ආදරණීය උපත සිදු වුණේ. ඉතින් ඒ නිසා පළවෙනි ප්‍රවේශයම අවසන් කරන්න කලින් ඔබට කියන්නම් මේ පිළිවෙලක් නැති අපේ ජීවිත, ගඳ ගහපු අපේ ජීවිත, සැලැස්මකට ගොඩනැගිච්ච නැති පාපෙන් වේදනාවෙන් කඳුලෙන් ඩොමග ගිහිල්ලා හිටපු කෙලෙස් වලින් පිරිච්ච ගඳ ගහන ජීවිතවල ජේසුස් වහන්සේ අපව සුවඳවත් කරන්නට ගවලෙනක ඒ හරක් මඩුවක උන්වහන්සේගේ උපත සිදු වුණා. හොඳයි. දෙසැම්බරේ අසිරිය අපේ පියතුමා අපිට ආරම්භයේදීම පෝරිකාවක් ලබා දෙමින් දෙසැම්බරේ අසිරිය
කිතුණු කතෝලිකයන්ගේ අසිරිය අපේ සියලුම ශ්‍රී ලාංකිකයන් වශයෙන් බෙදා හදා ගැනීම මේ තියෙන අසිරිමත් බව අපිට කියා දුන්නා. මේ සභාවේ ඉන්නවා දේශමාන්‍ය නිහල් විජිරත්මැතුමා. නිහල් විජිරත්මැතුමනි බොදුණු අපිට නත්තල බොහෝ වෙලාවට සංගමිතා තෙරණියගේ ලංකා ගමනේ අපිට සීපත් වෙනවා. ඒ වගේම දුමින්දා ගමනේ සීපත් වෙනවා. දෛම පුපුදුවාලු අපේ සෝම සමිඳු රහසෙම නිග්ම යාම අපිට සීපත් වෙනවා. ඒ වගේ කාරණා බොහොමයක් තිබෙනවා. බොදුණුවන්ට කිතුණුවන්ට සමීප මේ නත්තලත් එක්ක ගලපමින් ඔබතුමා අපිට අපේ වැඩසටහනට ආරම්භයේදීම ලබා දෙන පෝරිකාව දෙන කියා ගන්න කැමතියි. පළමුව අන්තිගේ රූපන් සංස්කාරක සෝහා ප්‍රසන්න කුසී මහත්මයා चांगमा कार्य मंडली वगेम वगेम श्रीरामी वगेम बौद्धियान तीर मंगमार की अवश्य उदमादारे बलंगड़ सोम बलंगड़ी सोम हम मे मनस दूरस्थ अपना विषय अवसर कटयत तीरने अभी गंगुल सोम हमें अभी मे प्रकाश कर्ण अत्यम निदागन बौद्ध जनता वेरे वैग्युत मंगिता निवेदी के स्वामी मतलब विशेष बौद्ध अंगठ मुखद मत अभी काल अभी अभी अम्मला पंचल संबंध इच्छा आपुदे बुद्ध दर्शन गृहाम देश दर्शन ये दर्शन बौद्धे मनस निदागने मनस अवधि करे स्वामी मत मंदा सो महामुद्रेतम बुद्ध दर्शन मेन वेटी කියන එක තමයි මම මොකද අපිට උනන් ලොකු දෙයක් අපි ඒ ස්වාමීන් වහන්සේගේ දේශනාව දැන් අපි උනත් මේ අවිසාවාදී මහා සංගමයේ උත්තම පූජා වැඩසටහනක් මේ රට දායාද කරනකොට අපිට උනත් එකපාරම බෑනේ මොකද අපි උනත් අපි ඉස්සෙල්ලා අපි පාසල් යන වයසේ අපිට බුදුදහම සම්බන්ධව පාසලෙන් ඒ වගේම පන්සලේ හාමුදුරුවන්ගෙන් අපිට ලැබුණා සද්ධාව आमिष पूजा बुद्ध दर्शन के ये श्रद्धा तुम तम अभी क्रमाकूल लोकदीया तमंग जीवित प्राज्ञा वडवगा तनट इनकोट अभी अववाद अनुशासना स्वलुम हमागम इतनी विशेष चरितम पूज्य अपत्दाल गंगुडवील स्वामी अभी प्रार्थना करना स्वामी ना सीट मे संसार गमने दकीन ने मंट एक अपे ये मे अब सांविधान तुलीकरण युम शक्ति पिंकुशाल अमोदे सोमांध्री वगे मंगिता सोमांध्र मैन ताम जीवित नरका ये वगे स्वामी ना से लोट बीकर मैन अंट दीर्घायुष भूमिक मन निबंध कि मैन अंट शक्ति आशीर्वाद मेला प्रार्थना करना इवक इलाट अद नी मठ हरिशाट संघ पीय तुम तेक्ट वाडवेला मे संबोध कथागर शक्ति लीवाला थिंक मठ मेघन कथागर मगे लिपिगुन आर अवसर को लिपिया खंबना आप जीसु स्वांसे सह गवयातरती संबंधता मे लोकट ऐ थिंक अद बगे दिन अभी मे अविंसावादी नियट अभी गुडा सत्ट आदरीकरण हटियट मे आगाम तुला सत्न आदर से संबंध अवश्य मे लिपियाँ भी एक मम पड़ी मकर कृपया मे आस्तावे अभी येसु बृंदा अभी आशीर्वाद अभी मे कड़सा मे मेट लोके आट अद विश्वास पनीविया खेटीट दिन मेदिंग वगे मैं पटांगा मिनसून अतर उपत लेरू पेरू अद सदा इड नोल येसु बाबा गवयान अतरम उपत लभ
අහිංසක ගවයන් ජේසුපවා උපදින්නට ඉඩකට සලසා දුන්නා. තම රාත්‍රී ආහාරය පිණිසලද පිදුරු ගොන්නනේ ජේසුපවාගේ උණුසුම පිරිනමමින් ගවරල ඒකපස්ව නිරාහාරව රාත්‍රිය ගත කළා. එදින රැය පුරා අසරණ ගවයන් කුසගින්න දැරුවේ තම ආහාරය සඳහා පිතුරු තබා තිබූ ගව ඔරුවේ ජේසු බබා සතපා සිටි එහෙණි. අදින් වසර 2014 පෙබරවාරි ලිපිතීච වෙනි දින මැදියම් රැයේදී ජේසු ක්‍රිස්තු වහන්සේ උපත සිදුවේ. ඒ බව ඉතිහාසයෙන් බව සනාථ කරලා තියෙනවා. එවගේම මෙතන දින ජේසුතුමා විසින් වාසය තිබිරිගේ කර තම ජේසු ජේසුතුමාට මිනිස් වාසයක් තිබිරිගේ කර දෙන්නට මිනිසුන් නිදහසමත් විය. එදා එම ඓතිහාසික සිද්ධවීම ගෞරවයක් වාසනාවක් සහ ඒ හම්බු ලෙස හිමුවේ මිනිසයන්ට නොව තිරිසන් සත්ත්ව කොටසක් වන හං අරු ගසලද ගවයන්ටය. මෙලෙසින් බලන විට කිතු උපත සම්බරණ ලද්දේද ගවයා හිමුණු මිනිසාටත් ගවයාට හිමුවනුයේ මිනිසාටත් වඩා උතුම් අද්විත ස්ථානයක් බව නිබෝම පවසන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඉතිහාසයේ සිදු එම පුණ්‍යවන්ත උප්පත්තිය සිහිපත් කරමින් කිතුණු දන නත්තල් උත්සවය පැවැත්වීමේ සම්ප්‍රදාය අතීතයේ සිට නොකොඩවාම පවත්වාගෙන ආවේ මහත් වූ සොම්නසකි. ආසේ ඇලි ගැලි දිවි ගවන්නා වූ ලෝසත එහින් මුදා විමුක්තිය කරාගෙන යාමේ උදාර්තම සත්කාරය ඉටු කිරීමට වස් ගැලුම් කාරවන්ගේ පැමිණීම සිදුවිය. එතුමාගේ පැමිණීම ලෝයේ ජනතාවට සැබවින් මහත් වූ සතුටක් විය. එම සතුට ඔවුන් ලොවට පෙන්වන ලද්දේ තම තමන්ගේ නිවෙස්වල නත්තල් ගසක් හෝ ගවලිනක ආකෘතියක් තැනීමේනි. සෑම වසරකම දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ ලෙසින් ලොව පුරා සිදු වූ අතර මෙවරද සිදුවේ. ඒ වගේම තව අපි මේ බිහිදොරේදී ගත්ත කියපු වචන වලට සමාන දෙයක් මෙන්න මෙහෙම කියනවා. ගවයා යනු වැඳුම් පිඳුම් ලැබීමට තරම් උතුම් සත්වයක බව කිතුණුවන්ට නොතේරෙන කිතුණුවාගේම ආභාග්‍යයකි. මන්ද තම සාස්ත්‍රෝරයනු ජේසුතුමාට එතුමාගේ උපතේදීම පිහිටු එකම සත්වයා වුණේ ගවයා මිස මිනිසා නොවේ. එලෙස සරණ වූ අසරණ සත්වයා මරා කෑමට තරම් නීන තත්ත්වයකට කිතුණුවාපත් වීම කොතරම් කනුකාරුදායකද. බුද්ධත්වය අපේක්ෂා කර සිද්ධාර්ථ කුමාරයන්ට බුදු බව ලැබීම ගන්න උපකාරී වූ බෝ උක්ෂයන්ට අසුරු බෝ උක්ෂයන්ට බෞද්ධ ආගමෙන් අදත් ගෞරව දක්වන අතර මල් පහන් සහ සුවඳ දූපෙන්ද පූජා පවත්වයි. හින්දු භක්තිය තම ගෝවිතැනට පාරණ ගවයා උපකාරණකට ගවයාට සලකුණේ දේවත්වයේදී. අප රට තුළ බෞද්ධ ආගමක බහුතරයක්ද ගවයා තම සහුලේ අයමෙන් සලකන්නේද පුරුදුව සිටිය. සිංහල රජ දවසේ ගව මස් සෙවත් ගිරි මස් කන පුද්ගලයා වසලයන් ලෙස නම් කර සමාජයේ නිරපාණ ලද කීවේ. අද නම් වසලේ ඉන්න සේරම අරින්න ඕන හයිෆයි තැන්වල ඉන්න සේරම වසලේනේ. ඔව් නෑ පන්සල් වල ඉන්න වසලේ නෑ. ඉතින් පන්සල් වල තියෙන දේ තෝරා කෑමත් වසලේ. අද නම් කතා කරොත් ඒකෙන් බේරෙන්න පුළුවන් කාටවත් දන්නේ නෑ. ඔය තරමටම වසල වසල සූත්‍ර වෙනම දවසක් කතා කරන්න. වසල සූත්‍රය අපි මේ මෙතුමා ගෙන්නන කතා කරමු. ගවතන් ගවමස් කෑමෙන් ශරීර අභ්‍යන්තර ලෙඩ රෝග රසකම මූලාරම්භය ඇතිවන බව වෛද්‍ය විශේෂඥයන් අනතුරු අංගව ඇත. අපි ගවමස්සේ සියලු මස් වලින් වෙනදී අපි කියලා තියලා තියෙන මේ වැඩසටහන. එමකින් ස්ත්‍රී දූෂකයන් බාල අපරාධ කරන සමලිංගික ඇසුරු පතන සහ පර පීඩා කාමුකත් ලොල්ලු යැනි බොහෝ දෙනෙකු ගවමස් කෑමෙන් විජු පෙරේතයන් බව නූතන විද්‍යාඥයන් සොයාගෙන ඇස. ඉතින් අපි වෙනලා තියෙනවා නේද කකුල් දෙකේ පෙරේතයෝ. අපි දැන් ගිය පාරක් කතා කරේ මොනවාද මේ සංගාතය මේ නීතිය සහ මේ නීතියයි මේ එහෙමනේ අපි කතා කරේ නේද? ඈ ඒ කියන්නේ හික්මීම නීතිය විනය මේ ලෝකේ නීතිය ඇදලා තියෙන්නේ මේතුමා විනයත් එක්ක. විනය ඇදලා තියෙන්නේ නීතියත් එක්ක. නමුත් අපිට පුළුවන් ආගමානුකූල විනයක් මේ රටේ හදන්න. අධ්‍යාත්මික ආගමානුකූල විනයක් හදන්න නම් පළමුවෙන්ම ඉතින් අද මේ මේ ගොඩක් දුරට මේ 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 ලංකාවේ ඔය මේ මිනිසුන්ගේ විශේෂයෙන් කාන්තාවන්ගේ විලිබිය හදන්න ඕනේ.
दर्शन मे गव मांस अनुभव अधिक कैलरी प्रमाण शरीर अनावास्य उत्तेजन शरीर निर्माण अत्र समस्था शरीर धराग निर्वाहन तत्व अनियम अस्वाभाविक क्रिया पोल मनोवैद्य प्रकाश करीन टीका अस्वाभाविक अभी मेघ अभी अदनो मे देश मे कोटा कथोलिक मुस्लिम लमाइटिया बौद्ध अंत इतना पुदे बौद्ध तमेंगल परंपरा अंतर मेन मे पद मंडा जीवित विनाश जीवित विनाश नौकर दस पानते सदन एम पश्चिनी पानते किसीम जीवित नामिको वेकर नोमति ओणाम बुद्धिमेतकुट वेटेन नोनुमाने अर्थ निरूपण शीलम जीवित दिव्यान्वासि एक अगया नियमक अति भाव मिनीषा एक अगेगु सतुन तवत अगेगु नियमक अति भाव एम पश्चिनी पानते मना वेटे आशीर्वाद आशीर्वाद साक्षी साधक सटहन सेयारु विविध तोरतुरु अणु पारेषणात्मक हरद करुणातिल कोलट सेना नायक आदि महिन बद्रदी आदि महालेखकिन परिवर्तने कर कृतिन बहुमयक तिबुन अपे समाजगत मे सभा इन्हींदा श्रीलाल सिल्ला मेत्तुमागे अपिट सूत्र काश्रेनुत्यम कारणावक दनगन हेकिया तिबिनो बहु इलावट मे यक्कुगेन बहु दिन अहन्न कमति यक्कु अतर अलव यकागेन गोडक अहन्न कमति आलोक सूत्र आश्रेन अपिट कोहोद मे शीलु कारणा गलबमीन अपिट अद वेडसटहंट ओबतुमा करन विग्रहय अपि दनगन कमति मे मोहते अपि गौरवनीय अपि पियतुमागे अवसरय असंग रत्नायक प्रियतुमागे मंग आस मे प्रियतुमागे प्रिय प्रिय दिखम अब भूम स्वामी भाई प्रियतुमा दर्वंट भूम प्रिय वगेम सा प्रिय प्रिय मे असंग रत्नायक प्रियतुमा हमें प्रिय तुम्हें सा मे बेड़ा अंट भूम प्रिय स्वभाव संबंधे वगेम पे निहाल विजय रत्न महात्म्य मे करण मे मेहवरट अभी स्तुति प्रकाश करमी विशेष बेड़ा मेहवन छामी को बटा मे आयतने सभापति तुम्हायतुलु सीलम कार्य मंडल अवसराय अद नर्तल दवस अद अभी बहु दिन कपिटकल भूम सतुटिंग इन दवस रात्रि सतुटिंग इन विधि मम्मी विला विधि साकच्चा कर बलापुरुत्ति ने कोम सतुटिंग इन काल बील गील पेपी तुम संधान करा कोई विधि खैवे मुनवाद बिवे अपिटे का दाल ने हेम के नाम खेमती सतुटिंग इन अद दवस सतुटिंग इन सतुटदायक बुद्धले गे उत्पत्ति जेसु फाद अपे पेदुमा की वगे जेसु बबा गे उत्पत्ति समर दावस बुधुन महान से सिद्धार्थ गौ बोसतान वहां से गे उत्पत्ति समर पु विसाख दावसे मिनिस्सु बड़ा सतुटेन
ඒක සතුට වෙන ක්‍රම දෙක අතර වෙනස්කම් තිබුණාට ලෝකයටම වැඩදායක ලෝකයටම ප්‍රයෝජනවත් දේ තමන්ගේ දැනුමෙන් ප්‍රකාශිතපත් කරපු උත්තමයන් වහන්සේලා දෙන්නේ එයාසින් කිතුලත් වහන්සේගේ සරණ ගිය එයා අදහන ක්‍රිස්තු බැතිමතු අද ඒ උප්පත්ති සමරණ දැන් අපේ මාතෘකාව කොහොමද මේ අසිරිය අපේ මනුස්ස ජීවිතයට සහ සේම සත්ව ලෝකයට මේ අසිරිය අපි ලබා දෙනවද නැද්ද කියන එක අපි සාමාන්‍යයෙන් කෙලින්ම කිව්වොත් අපේ පාද නත්තල් කිව්වොත් මම ඒක කවුරුත් වරදවා තේරුම් ගන්න එපා විශාල සත්ව ඝාතනයක් සිද්ධ වෙනවා නත්තල කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති සම්බන්ධ වෙසක් සමයේ ගත්තොත් මිනිස්සු හොරෙන් මස් මාංශ ගැහවට ගෙවල් වල අරගෙන ගිහිල්ලා එදාට බාර් වහලා එදාට මස් මකඩ වහලා ඒක වෙන ක්‍රමයකට සමරන්නේ නත්තල්ට බාර් වහල නැද්ද මට එහෙම එකක් නැහැ නත්තල්ට වහනවා කියන එක මට තාම මට ඒක කියන්න දන්නේ නැහැ ඉතින් එහෙම බලනකොට මේ පොඩි මිත්‍යා වටහ ගැනීමක් තුළ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ නත්තල කියන්නේ හුද්දට කාලා බීලා එන්ජොයි කරන්න පුළුවන් එකක් කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ. ඉතින් අපිට එහෙම එකක් දැනෙන්නේ නැහැ. අපේ පියතුමා ඒ තව ඉදිරියේදී මේක ප්‍රකාශ කරයි. අපි මේ බලන්න ඕනේ මෙවැනි උත්තමයන් වහන්සේලාගේ උප්පත්ති කොහොමද ප්‍රඥාවෙන් සමරන්නේ කියලා. ඉතින් අපි හැමතිස්සෙම කතා කරන්නේ ඕනම ආගම ප්‍රඥාව ගැන. ප්‍රඥාව කියලා කියන්නේ මෝඩකමට එහා ගිහිල්ලා දියුණු විදිහට හිතන එක. ඉතින් අපේ කිතුන් පල්ලිවල කිතුනි ස්වාමීන් වහන්සේලා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔය සියලු දේවල් තුල තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රඥාව වැඩි කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම් අවිද්‍යාව නොදැනීම දැනුවත් භාවයට පත් කරන එක. ඒ සඳහා බයිබලයේ කියලා එකක් තියෙනවා. ලියලා ඒ වගේ ත්‍රිපිටකයේ තියෙනවා. මේ ඔක්කොම ලියවිලි මිනිස්සු කියෝලා තේරුම් අරගත්තට පස්සේ මිනිස්සුන්ගේ දැනුම අර අවිද්‍යාවෙන් ඉන්න හදන මිනිස්සු විද්‍යාවට පත් කිරීම. ඒතකොට එම නිසා ඔය විද්‍යාව කියන්නේ මේ නූතන තියෙන විද්‍යාව නෙවෙයි නෑ නෑ ඒ නවත නව නිවි හොයාගන්න එක නෙවෙයි මිනිස්සෙගේ විශේෂයෙන්ම මේ ආගම් ශාස්ත්‍රවරුන්ගේ විද්‍යාව තමයි මිනිස්සුන්ගේ තියෙන අර කෙලෙස් බරිත ජීවිත මේ කාලකන්න ජීවිත සූපත් භාවයට පත් කරන්නේ මොකද අද තියෙන විද්‍යාව අද හොයාගන්න එක හෙට වෙනස් වෙනවා වෙනස් වෙනවා තව කෙනෙක් ඒක වෙනස් කරනවා අලුත් අලුත් දේවල් එකට ඇඩ් කරනවා මේවට කිසි දෙයක් ඇතුල් කරන්න බෑ ඒ කියපු දේවල් එහෙම තියෙන්නේ එතකොට අපි බෞද්ධ හැටියට පාද මෙන්න මෙහෙම කතාවක් කියන හැමතැනම ඔබ වහන්සේ දන්නවා අපි පිරිතක් කිව්වත් මුකක් හරි තැනකට ගියත් බණක් කිව්වත් අවසන් කරන්නේ දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා මේක හරි හුරු වචන ටිකක් බයප්පත්තාච නිබ්භය සෝකප්පත්තාච නිස්සෝක හොන්තු සබ්බේපි පාණිනෝ මේ මොන භාවනා පන්තියකට ගියත් මොන වැඩසටහනකට ගියත් අවසන් කරන්නේ ওই ටිකේ මොකද්ද කියන්නේ දුකෙන් පෙළුණු සත් දුකෙන් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බියෙන් මිදෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා එතකොට එතන නෑ මිනිස්සු සුවපත් වෙත්වා කියලා එක තැනකවා සියලු සත්‍යය සත් කියන්නේ සත්‍යය තමයි එතකොට මේ අපි මේ සත්තු කොට්ටාසය මිනිස්සයා කියලා කියන්නේ සත්තු කොට්ටාසය එතකොට සත්තු කොට්ටාස හැමතිස්සෙම ප්‍රාර්ථනා කරනවා තවන්ට දුකක් බයක් රෝගයක් කියන එක තමන්ගේ ජීවිතේ රෙන්න එපා කියන එතකොට උත්සව සමරට කොට අපිට තේරෙනවා අපි සොම්නස් වෙන්න තව කෙනෙක් දුම්නස් නම් එතන තියෙනවා මෝඩකම නොගැලපීම ඒක තමයි අපේ මාතෘකාව සත්තුමස් මාන්ත වලින් ඈත් වෙන්න කියලා එතකොට කෙනෙක් දුකටපත් වුණාට පස්සේ දුකෙන් මිදෙන්න අපේ ප්‍රාර්ථනාව නම් සත්‍යෝ දුකටපත් වෙන්නේ නැද්ද උන්ගේ බෙලි කපනකොට ඒක තමයි අවිද්‍යාව ආගම් වල ඉන්න බෞද්ධ මිනිස් බෞද්ධ ආගම අදහන අයම කියනවා ඒ අය කියනවා සත්තු මැරීම පව් නමුත් සත්තු මස් බාන්ත කනවා චාමික පුදුමාකාර විදිහට වෙසක් දවසට මාළු දෙන දාන වලට දෙනවා ඒක අපි දැකලා තියෙනවා එතකොට ඒ අර කියමනට මේක ගැලපෙන්නේ නැහැ ඒකේ අසිරිමත් බව නැහැ ඒක අසිරිමත් එතන තියෙන්නේ මහා දුස්සිරිතක් තියෙන්නේ එතකොට අපි කතා කරන්නේ සුචරිතය හැසිරෙන්නේ දුසරිතේ නම් එතන නැහැ ධර්ම ගම ධර්ම දර්ශනයක් නැහැ. ඒතර බුද්ධ දර්ශනය, කිත්ත දර්ශනය, දර්ශනයක් මිනිස්සුන්ට දෙනවා මෙන්න මේම තමයි සුවපත් වෙන්නේ කියලා. සතා බයටපත් වෙනකොට සතාව බයෙන් මුදවන්න ඕන. ඒක තමයි මේ දාණය. අපි රෝගයටපත් වෙච්ච කෙනෙක් රෝගෙන් මුදවන්න ඕන. එතකොට මේ කාරණා ටික දැන් මේ වසර අවසන් වෙලා යනවනේ. එතකොට දැන් නත්තල ඊළඟට එන්නේ අලුත් වර්ෂයක්. මේ දෙකම අපි කොහොම පොදුවේ සමරනවා. විශේෂයෙන් කිතුන වැතිමත්තු 25 නත්තල සමරනකොට ඔක්කොම එකතු වෙලා අලුත් අවුරුද්ද සමරනවා. එතන ජාතියක් වශයෙන් ඔක්කොම එකට එකතු වෙලා නත්තල
ක්‍රිස්තුවනි ආගම හැටියට එකතු වෙලා. ඉතින් කොහොම නමුත් අවසානයේදී අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවෙන් ජීවත් වුණාද නැද්ද කියන එක. ඒකට තමයි ඔය ආලෝක සූත්‍රයේ ලස්සන කතාවක් ආලෝක තියෙන්නේ. දැන් ඔබතුමා අහුව මේ ආලෝක කිව්වම යකෙක් මතක් වෙන්නේ. ඉතින් මට පාද ඒක කියන්න බෑ මේ යකා මම තාම යක්කුන්ගේ ෆොටෝ එකක් දැකලා නැහැ. මේ කියනවා මේ දන්නේකා හොඳයි නොදන්නේකාට වඩා යක්කු යක්කු ගැන බුද්ධාගම කතා වෙනවා. කුවේනිත් අපිට කතා කරන්නේ යක්ෂණියෙක් ගැන. හැබැයි ඉතින් අපිට ෆොටෝ එකක් නැහැ තාම. ඔව් හැබැයි ඔබතුමා නිරන්තරයෙන්ම දඹදිව වන්දනා නිර්දවන කෙනෙක් හැටියට දඹදිව රැගෙන යන කෙනෙක් හැටියට දඹදිව අලව නුවරක් දැකලා තියෙනවද හම්බෙලා තියෙනවද අලව නුවරක් ගැන? ඔව් මට නෑ මට එහෙම එකක් මෙතෙක් අලව නුවරක් මට දඹදිව හම්බෙලා නෑ. හැබැයි අපේ ලංකාවේ අය කියන්න පුළුවන් අලව්ව කියලා එහෙම හදාගෙන කියන්න පුළුවන්. හැබැයි නමුත් වාද දැන් මේ අපිට මේ කතා කරන්නේ දැන් මේ කාලේ යනවා මම පළවෙනි වටේදී ඒකේ දින කොටස් 30ක් කියලා මම දෙවෙනි වටේදී බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනා ගන්න මොකද අපි පියතුමා ගොඩක් කතා කරන්න ඕනේ හඳුනුවා දී විතරයි කරේ. එතකොට අපිට වැඩි වටිනවද පියතුමා නත්තල ගැන මිනිසුන්ට දෙන පණිවිඩේ? මේකේ මේ ආලවක කියන යක්කයා කියලා තමයි හඳුනලා තියෙන අලව් යක්කා කියලා කියන්නේ. හැබැයි යකහා කියන කෙනා අහපු ප්‍රශ්න මේ සූත්‍රය අනුව බලනකොට මේ ප්‍රශ්න ටික තමයි යකෙක් මෙච්චර දිනුනොද කියලා. එතකොට අපිට තේරෙනවා මේක යකෙක් නෙමෙයි මේ අලව් ආලවියන් වේරති ආලවකස්ස යකස්ස භවනේ කියලා මේ සූත්‍රය හඳුන්වන්නේ. යක්ෂ භවනේ ඉඳලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ එතනට වැඩියාම තමයි මේ ආලෝක පිටේ ඉඳලා එන්නේ. ඇවිල්ලා ආලෝකයි බුදුන් වහන්සේ අතර ඇති වෙන ප්‍රශ්නේදී ආලෝක අහන ප්‍රශ්න ටික. ඒක තමයි සූත්‍රයේ දිග හැරීම. මොනවාද මේ අහන්නේ? කින්සූද විත්තං පුරිසස්ස සෙට්ටං. කින්සූ සුචින්නෝ සුකමාවහාති. කින්සූ හවේ සාදු තරං රසානං. හතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. මොකද්ද කින්සූද විත්තං? මොන ධනේද මොන වස්තුවද මිනිහෙකුගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ? මිනිස්සෙකුගේ කින්තුද විත්තම් කින්තු සැපයක් ගෙන දෙන්නේ මොකද්ද? සුචින්නු සුකමවාහති. වඩාත්ම අපි කැමති සැපේ අපිට එළමෙන්නේ මොන මොකක්ද? කින්තු හවේ සාදු තරං රසාන. ලෝකේ රසවත් දේවල් තියෙනවා. රසයන් නතුරෙන් රස වඩාත් රසය කොමත්ද? කතං ජීවි මොන ජීවිතේද ජීවිත මාහු සෙට්ටන්ති. මොන ජීවත් කිරවීමද ජීවිතේද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ඔන්න අහපු බලවෙනි ගාතපද හතර. එතකොට ඒකට දෙන උත්තරේ බලන්න බුදුරජාන් වහන්සේ. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. සද්ධාව තමයි කෙනෙක් ජීවිතේ ලොකුම වස්තුව යෙත්තේ. දැන් මෙතුමත් කිව්ව සද්ධාව පැහැදිලින් මෙතුමා ජේසුස් වහන්සේ කෙරේ පැහැදිලින්. සද්දීද විත්තං ඒක තමයි මිනිහෙකුට තියෙන ලොකුම වස්තුව. ප්‍රියතාවය. නත්තලේ ලොකුම වස්තුව මස්ටිකයි විස්කි බෝතලයක් වෙන්න බෑ. නත්තල් සැමරීමේ ඒකේ ලොකුම වස්තුව තමයි අර පහද කියලා දුන්නේ. හැම මිනිහටම බත් වේලක් ගෙදර දෙන්න ඕනේ දුප්පත් මිනිස්යාට. ඒකට තමයි නත්තල කියන එක තියෙන්නේ. ඒතර සද්ධාව මිනිහෙකුට තියෙන්න ඕනේ ධනයවත් මොකොත් මේ පැහැදීම. ආලවක අහපු ප්‍රශ්න බලන්න. මොකද්ද වඩාත්ම හොඳම වස්තුව? ඒතර කින්සුද විත්තම් පුරිත ඉතු හවේ මේ කියන්නේ කින්සු සුචින්නෝ සුකමවහති. ඔබ අපිට සැපයක් ඕනේ නම් වඩාත්ම සැපේ ලවංගල දෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ධම්මෝ සුචින්නෝ සුකමවාහති. ධර්මය තමයි ඔබට වඩාත්ම සැපයක් ගෙනත් දෙන්නේ. අපේ ජීවිතේට හරි සැපයක්. පාදයෙන් අහන්නකෝ. පාදගේ ජීවිතේ කොච්චර සැපවත්ද කියලා මේ භ්‍රමචාරී ජීවිතය තුළ. ධර්මයක් තියෙනවා. ඒක කිස්තු ධර්මය කියලා හඳුන්වලා දීලා තියෙනවා. මේ බුද්ධ ධර්මය. ඒතර බුද්ධ ධර්මය තමයි අපිට වඩාත් සැපයක් ගෙනත් දෙන්නේ. වෙන මොන සැපයක්වත් නැහැ ධර්මයේ සැපේ. ඒතර කින්සු හවේ සාදු තරං රසාන. රසයන් නතුරෙන් වඩාත්ම රසේ මොකද්ද? සච්ඡං හවේ සාදු තරං රසාන. ඇත්ත බොරු නෙමෙයි, ඇත්ත වෙන්න ඕනේ. ඒක අපේ කාටවත් කියන්න බෑ. බුදුහාමුදුරුව කිව්වේ මෙන්න මේකයි. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ බුදුහාමුදුරුව මස් කෑවා කියලා මිනිස්සු බොරු කියනවා. මොකද අපි බුදුහාමුදුරු මුණ ගැහිලා නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මුණ ගැහිලා තියෙනවා. ධර්මයේ අපි ඉන්වෙස්ට් අපේ ජීවිතේ පරිශීලනය කරගන්නකොට අපි ඇත්ත කතා කරන්න ඕනේ. මෙතුමාන්නේ ඇත්ත ප්‍රකාශ කරන්නේ. ඒකයි මඩ පාරවල් එල්ල කරන්නේ. අපේ පියතුමාට කතා කරයි. ඒතර සච්ඡං. ඒතර පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙකුගේ තමයි ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. හුඟක් අය ජීවත් වෙන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි, අවිද්‍යාවෙන්. ඒක ඒ අයගේ ජීවිත ශ්‍රේෂ්ඨ නැහැ. මොනතරම් ධනෙ තිබ්බත්, මොනතරම් වස්තුව තිබ්බත්. ඒතර මේ වගේ ගාථා කීපයක් අහනවා. ඉතින් මම ඒ දැන් ඔක්කොම විස්තර කරන්න මම මේ කාලේ ගන්නෑ. ඒ නිසා හැමතිස්සෙම ශාස්ත්‍රූවරයෙක්ගේ ලෝකේ පහළ වීම තමයි මිනිස්සුන්ගේ අවිද්‍යාවේ නැතිකිරීම ආරම්භ වෙන්න ඕනේ. අවිද්‍යාවේ නැතිකිරීම බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වීම, බෞද්ධයන්ගේ අවිද්‍යාව නැතිවීම, ක්‍රිස්තු සාන්තයේගේ ලෝකේ පහළ වීම, කිත්තුරුවන්ගේ අවිද්‍යාවේ නැතිවීම වෙන්න ඕනේ.
එනිසා ප්‍රඥාවෙන් ජීවත් වෙන අයට නත්තල ඉතාමත්ම හොඳ තෝතැන්න බෞද්ධයන්ට ඉතාමත්ම හොඳ තෝතැන්න ඉත තව දිගට මේ සූත්‍රය පෙළ ගැහෙනවා ඒතර මේ මේ කොටසදී මම අපි හැමදෙස්සම කියන්නේ මේ වැඩසටහන ප්‍රඥාව අවදි කරන එක පඤ්ඤා ජීවින් ජීවිතමාහු දෙට්ටන්දි ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් මලකුණක් නම් කන්නේ නැහැ ඒක නත්තල වේවා ඒක පන් වෙන වෙසක් වේවා පොසොන් වේවා කිසිම සතෙක්ගේ මස් අනුභව කරලා එවැනි ශාස්ත්‍රවරයෙකුට කරන්න මහා ගෞරවයක් මොකද ශාස්ත්‍රවරයා ලෝකය වෙනුවෙන් සත්ත්ව ලෝකය වෙනුවෙන් පෙනී සිටිනකොට ඒ ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෝ සත්ත්ව ලෝකය වෙනුවෙන් අවෛරී ඉදිරිපත් වෙනකොට මෝඩකමින් ඉදිරිපත් වෙනකොට ඒ දෙන්නාගේ අතර ගැළපීම මම හිතන්නේ පාද තැලි වෙන්නේ නැහැ ඔබතුමා මලකුණු කිව්වට සත්‍යයෙන්ම මලකුණු කිව්වට කණය කියන්නේ මේ මලකුණේ අපි කන්නේ මස් හොඳ මස් අලුත් මස් හොඳ මාළු අපි මලකුණු කන්නේ නැහැ කියලා කාට හරි තර්ක කරන්න පුළුවන් තර්කයට න්‍යායට ගෝචර වෙන්නේ මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන දිත්ත නිජානත්ත්‍ය මා බබ්බ රූපතාය සමනනෝ ගරවති ඔන්න කාලාම සූත්‍රයේ කිව්වේ මේව තර්කයට ගැලපෙන්නේ නැහැ අවබෝධයට ගැලපෙනව තර්කයට ගැලපෙන්නේ නැහැ පන් සතෙක්ක පන පිටින් හපල කන්නේ දුහල යන කොටියේ පැනපු ගමන් මුවාව කනවා කෑ ගගා මිරිකගේ ඉද්දි එක තිරසනා එතන මිනිහා කන්නේ මස් නෙමෙයි මිනිහා කන්නේ මලකුණ මරලා මැරිච්ච සතෙක්ගේ මලකුණයි මිනිස්සු අනුභව කරන්නේ එහෙනම් මලකුණු මිනිස්සු කන්නේ මිනිස්සු කන්නේ හොඳ කෑම මලකුණට බෑ එක්ස්පයර් ඩේට් එකකුත් ගන්න හැබැයි ගෙවන්ට ගහනවා මෙච්චර කාලයක් එක්ස්පයර් ඩේට් කියලා expired already expired ඊට පස්සේ date tag ගන්න කොහොමද පාද මේක මේ කාලෙදි ගන්න පුළුවන් කියලා ඒක තමයි මම කිව්වේ ප්‍රඥා ජීවින් ජීවිත මාහු සෙට්ටන්ති හැම කෙනෙක්ම ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි ඊට මෙහා අය තමයි මල ප්‍රඥාවක් නැති කෙනෙක් තමයි මලගුණ පාද මේ සතෙක් වෙන්න එපා මේ මිනිස්සේ මේ අපි මේ කතා කරන්නේ මිනිස්සෙ උදාර අපි මිනිස්යන්ට තමයි මේ හඬගාලා කියන්නේ මිනිස්ස ලෝකේට සත්ත්ව ලෝකයේ තුල තියෙන දේවල් මිනිස්සයා ඉගෙනගෙන සත්ත්ව ගතියෙන් ඈත් වෙනවා අන්න දේව ගතියටපත් වෙනවා බ්‍රහ්ම ගතියටපත් වෙනවා ස්වර්ගස්ත වෙනවා කියලා කියන්නේ ඕක තමයි නැත්නම් අපාගත වෙනවා එතනම ඉතින් ඒක තමයි මේ අපි ඔබට මතක් කරන්නේ හොඳයි තම තම නැනපමණින් හිතන්නට ශ්‍රීලාල් සිල්ලමෙත්තමා හොඳ කාරණා කීපයක් මේ කිව්වා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන්නේ මේ නිසා වෙන්නට ඇති මේක ආගමෙන් ආගමට රටින් රටට වෙනස් වෙන්නට බෑ එක ලෝකයක් පවතිනවා නම් එක සත්‍යයක් එක යථාර්ථයක් තමයි පවතින්නට අවශ්‍ය අපේ මේ සභාවේ ඉන්න අසංග රත්නායක පියතුමා පියතුමනි අපි ඔබ වහන්සේ ආරම්භයේදීම අපිට කියා දුන්න ගවලේනේ තමයි මේ ජීසතුමන්ගේ උප්පත්ති සිදු වෙන්නේ කියලා. එහෙමනම් අපි ගවයාට කරුණාව දක්වන්නට අවශ්‍යයි ගවමස් මේ නත්තල් දවසේ අනුභව කිරීම කොයිතරම් යුක්ති යුක්තද කියන කාරණාව අපි ඉදිරියේ තියෙනවා. අනික කන්න දුන්නා තහපා කෑමක්ද කියන කාරණාවත් එක්ක පියතුමාගේ තවදුරටත් අපිට මේ නත්තල් පිළිබඳ කරන විග්‍රහය දැනගන්නට කැමැති මේ මොහොතේ. වහිතනවා අදනි පැහැදිලි කිරීමක් ශ්‍රීලන් මහත්තයා කීවා දැන් අපි කියනවනේ ශ්‍රී ලංකා වාසී හැමෝටම සුබ නත්තලක් කියලා දැන් මේ සුබ සුබ එකකින් එහා අපි සතුටනේ හොයන්නේ ඉතින් මං ඇත්තටම ඔය හැම පොයේටම ඔය කොහොමදනෝ රට බීම සැලවල් තියෙනව වහනවා වෙසක් පොසොන්නකට තියෙන වයින් ස්ටෝස් එතකොට අරක්කු තැබෑරුම් වහනවා මං මගේ දැනුම මත නම් නත්තල් දවසට මේවා වැඩිපුර ඇරලා ඇති මේවා වහන්නේ නැහැ හැබැයි හරි කනගාටුයි මොකද අපි තිලගුරු අමමැණියන් බුදුරජාණන් වහන්සේගේ අපි තෙමගුල සිහි කරද්දී අපි 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 ගමුක ශ්‍රී ලාංකිකයෝ හැටියට සිග්නල බෞද්ධ රටක අනිත් දවස්වල මත්පැන් ටිකක් තොලගාලා මිනිස්සු අරක්කු ටිකක් අසිප් ටිකක් බොනවා ඇති අඩුම ගානේ පොයටවත් නොබී ඉන්නවනේ ඒ කියන්නේ හරි හිතලා පැවිද්දෝ හැටියට සන්තෝෂ වෙන්න පුළුවන් පොය දවසට ඉතින් මං හිතනවා හොඳ පටන් ගැනීමක් ගත්තේ දැන් සතුටනේ හොයන්නේ අපි සුබ සුබ නැකතක් සුබ හොයනවා එතකොට මං හිතනවා නත්තල් දවසේ නම් මම අරක්කු තැබෑරුම් වහලා තිබුණොත් එහෙම වහපු මිනිසුන්ව කුරුසිය අල්ලලා එන ගහයි අපි කිතුරු මොකද එදාට ඒක නැතුවම නිහල් මහත්තයා බෑනේ දැන් මේ රෑ 10 වෙද්දිත් නිකන් අපිව නිකන් බලද්දි ඩබල් ත්‍රිබල් වෙලා පේන්නේ නැති ටීවී එක දිහා බලන් ඉන්නවනා මොකද මේ වෙලාවේ හොඳට මත් වෙලා ඉන්නේ හින්දා දැන් මේ වගේ දවසකවත් දැන් අපි කේක් කෑල්ලක් කාලා නත්තල් කේක් කෑල්ලක් කාලා සතුටින්
සන්තෝෂෙන් ඉන්නපා කියන එක නෙමෙයි කියන්නේ. ඉතින් උන්වහන්සේගේ අපි හිතනවා පොය දවසට හරි අපි හැම කරනවා. ඒතර ජේසුස් වහන්සේගේ මේ උපත දවසට මං හිතනවා අපේ නිහල් මැතිතුමා දෙහිවල සත්තුවත් තියෙන මං හිතනවා සූ එකේ තියෙන ඒවා ඔක්කොම ටේබල් එකේ කෑම මේසේ නැත්නම් මං හිතන්නේ මිනිමස් නරිමස් වලස් මස් මුකුටි මස් ටිකයි විතරයි නැත්තේ. අනිත් සියලුම දේවල් ටික මං හිතනවා කෑම මේසේ තියෙනවා. දැන් අපි දීලා තියෙන ආදර්ශයකනේ පැවිදි පූජකවරු හැටියට නත්තල කිව්වහම මිනිසුන් දීලා තියෙන එදාට මේ විස්කි බ්‍රැන්ඩි ටික ගෙනල්ලා බියර් ටික ගෙනල්ලා සියලුම මස් මාංශ ටික ගෙනල්ලා මේ කාලා බීලා සතුටින් ප්‍රීති වෙනවා කියලානේ. දැන් ඒක ඇත්තටම මං හිතනවා ජේසුස් වහන්සේගේ මේ ආදරණීය උපතට කරන්න පුළුවන් ලොකුම නිග්‍රහය. හැබැයි ඉතින් මට මතකයි සෝමහම්දුරෝ ජීවත් වෙලා ඉද්දිත් මම බොහොම පොඩි ඒ කාලේ බ්‍රද කෙනෙක් හැටියට මම හිටියා. මට මතකයි කියනවා පුංචි පියතුමා වසර 2000 ගාණක් මේ අපේ ලේවලට මිශ්‍ර වෙච්ච දේ අයින් කරන්න හරි අමාරුයි. දැන් මේ නත්තල කියලා අපි හිතමු චාම්මික මහත්තයා දැන් අපි 2019 30 නත්තල සමරන විදිහනේ. ඉතින් මේ සමරන ක්‍රමය සමාජගත වුණාම මේ චූටි පැටව පොඩි ළමයි හිතන්නේ මේක තමයි නත්තල කියලා. ඉතින් එතකොට උපතේ හරේම අපෙන් අපේ ජීවිතවලින් ඈත් වෙනවා. එතකොට මේ සතුට සමාල්ලාට ගුබොද්දට බීලා කරලා කාලා අර තෙල් මන්ද මෝරගෙන රත් වෙලා ගුටි කෙලිත් ගිහිල්ලා තමා අන්තිමට මේක නතර වෙන්නේ. ඒකයි ෆාදර් මර්සලින් ජයකොඩි කීවේ මේ නැතිබරි අහිංසක මිනිස්සු බලාගෙන ඉන්නවා කුමක්ද මේ නත්තල කියලා. ඉතින් ඇත්තටම මං හිතනවා රටක් ජාතියක් හැටියට මේ ආදරේ අපි කියනවා තිලගුරු අමාමෑණියනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ විශ්වයේ පහළ වෙච්ච හොඳම දර්ශනවාදියා බෙස්ට් ෆිලොසොෆර් මිනිස්යාගේ කෙස් ගහේ ඉඳලා නියපොත්ත දක්වා පුදුමා මහා සාගරයේ වගේ ධර්මස්කන්ධේ පැහැදිලි කරා. ඉතින් අපි සාමාන්‍ය ජේසුව හඳුනනවා ආදරේ නිර්මාතෘවරයා කියලා. මොකද වැඩිපුරම ජේසුස් වහන්සේ කතා කරේ ආදරේ ගැන. අපි කියනවා මෛත්‍රිය ගැන කතා කරේ. උත්පරිම මෙච්චර සීමා මායිම් විඳගෙන ආදරය කරපු උන්වහන්සේගේ ආදරය තුල මහා ඝාතන ගැන ලියවිලා නැහැ. ඔය අලුත් ගිවිසුමත් පැරණි ගිවිසුමත් මට මතකයි ශ්‍රීලාල් මහත්තයා කිව්වා මේ පටලගෙන ලොකු ගැටුම්කාරී ප්‍රශ්න මතුවලා තියෙන්නේ. නමුත් මං හිතනවා අපි එදාට තමයි අපි මං හිතනවා පන්සිල් පොය දවසට පන්සිල් පද පහ ආරක්ෂාකරනද අපි හිතමු ගමේ කසුප්පු පෙරන රම්බණ්ඩ තාත්තා හරි සුදුවතින් සැරසිලා පාවහන් යුගල ගලවලා එදාට හරි පන්සලට යනවා. මොකද පොය දවසට පන්සිල් පද පහ හරි ආරක්ෂා වෙනවනේ. මං හිතනවා නත්තල් දවසට දසපනතයි පන්සිල් පද පහයි දෙකම කැඩෙනවා. මං හිතනවා මේක හරි වේදනාකාරී සිදුවීමක් නිහල් මහත්තයා. එදාට ඔක්කොම ටික කැඩනවා. එදාටවත් ඉන්න හිටපල්ලකෝ අඩුම ගානේ. අනේ අපි උන්වහන්සේගේ ආදරය තුල තියලා හැබැයි ඉතින් මං හිතනවා ඔබට සමහරලාට මේක ඇහෙද්දි හිතට වේදනාවක් දැනේවි. නමුත් අපි ඔබට ආදරෙන් ඇත්තක් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. ඒ දවසේදීවත් අපිට මට මතක් වෙනවා ශාලිත අබේවික්‍රම කියන මං හිතනවා ඉතින් ප්‍රවීණ ගායකෙක් අපේ කාලේ ලස්සන ගීතයක් ශ්‍රීලාල් මහත්තයා කියන පුංචි දුවෙක් ගැන කනකර සැරසූ පාට අරුංගල් හන්දියේ කඩේට උගස් කරලා දහස් වතාවක් සේදූ ගෞමේ මගේ දුව දහස් වතාවක් සේදූ ගෞමේ සුදු රැලි දැන් හොඳටම මැකිලා ඒත් මගේ දුවගේ වතමල බැලවිලා නැහැ දිරිගන් කඳුළු සලා බලන්න හරි ලස්සනයි. මේ දෙසැම්බර් 25 නත්තල් සමරන මම මේක ආදරෙන් මං හිතනවා අපේ හැම ෆාදර්ස්ලාටම අපේ කිතුණු හැම පූජකවරුම මං හිතනවා අපි ඉස්සෙල්ලා මේක මතක් කරගන්න ඕනේ. අපේ කිතුණු අපේ භක්තිකයන් මේක කියන්න කලින් කනකර සැරසූ පාට අරුංගල් කියන්නේ මේ හන්දියේ කඩේට උගස් කරලා කනකරාඹු ටික එකම ගවුම තියෙන්නේ මේ චූටි දුවට අඳින්න රැලි දහස් වතාවක් ගවුම හොදලා අපේ නිහල් මහත්තයා මොකද ගවුමේ රැලි මැකිලා ඒත් මේ පුංචි දුව පාසලට යන්නට ඒ දුවට පාවහන් යුගලක් නැහැ. නිකන් අපි කියන සෙරප්පු දෙකක් නැහැ. මේ දුව කොහොම හරි සෙරප්පු දෙකක් නැතුව ගිනි අව්වේ ඒ බොරළු ගොඩේ රත් වෙච්ච ගොඩේ පොත් පොත් ටික කිහිල්ල ගහගෙන ලොකු ස්කූල් බෑග් එකක් නැහැ. ලොකු පොත් බෑග් එකක් නැතුව මේ දරුවට කියනවා මගේ දුව දිරිය ගන්න වතමල මැලවිලා නැහැ මගේ දුවගේ. ඉතින් මට මතක් වෙනවා මේ වෙලාවේ මේ රටේ කී දෙනෙක් කනකරාඹු දෙකක්වත් නැතුව චූටි බබාලා අපි නත්තලට රෑ 12ට පල්ලි යද්දි මං සන්තෝෂ වෙනවා. මං හිතනවා හිතරිද්ද ගන්න නැති වෙයි කිතුණුව අපේ ශ්‍රී ලංකාවේ මං අපේ ශ්‍රීලල් මහත්තයා අපේ බොදු සංස්කෘතිය ගැන අපේ පන්සලට එන එක ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා. රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා ආවත් පාවහන් යුගල ගලවලා සිරප් දෙක ගලවලා පිරිසුදු සුදුවතින් සැරසිලා
पंसल टाइम भूम वेली दिन पेदरी वाड़ी नोनी इतकोट गमे वड़े विकुन अपहित अहिंसक दुपत्ता तेक्कावत या सुधुवती सरजिला पावा युगल गलवला पंसल टाइम भूमल वाड़ी नोनी बल्ड हेमोटम समी मंगित हरदाहक पंदाहक हों सपद्धिकाक नेता अटदाहक दादाहक हों लिवाइस डिनीवाक नेता हों टी शर्ट का नेता मंगितन अहिंसक दुपत् धरव अंट अहिंसक दिमौपी अंट रेदुलाहे अपे पल्ली पूजावती इतकोट अपे पल्ली देवमीट अद्दी मंगितन लुक् पेलंद आईता नतिहिंद मंगितन दुपत् मिनी मेक पियतम हमक महत्य धर्णदया पल्लियान उभ हृद साक्षर चुट्टा तटक बलंड देवस्थाने पोलवत्ति देवस्थाने ताप्यन तम अहिंसक दुपत् मिनीसु इन ऐ लसन से पउडर गल महा एनुम पेलंद लुकट गत वटना एनुम पेलंद पल्ली अतुलट एंड इतनी एकैकियांद जेसु स्वाहांसे मेव दखल हिंद वेन्नति श्रीलाल महत्य गवलिन के उपदुने इति मंगितनवा मे मन से उसा सत्वय मिनीसु अपिपोसा तुने नेह अर कोहेवा तिन्न गवयो टिकाक मनाद वासनावंत उना अपे निहाल मेतुमा कीवा वगे ए उन्वहांसेगे आदरे उनुसुम देन्न ओनिंदा ए गव पेटाउ टिक ඒ ගවය ටික බඩගින්නේ ඉන්නවා පිදුරු ටික කෑවොත් ජේසුට උණුසුමක් නැහැ බලන්න කොහරි ලස්සන ලිපියක් ඉතින් මං හිතනවා මේව තමයි අපේ සංස්කෘතිය මේවයි අපේ සදාචාරය අපට පෘතුගීසි ඉංග්‍රීසි ලන්දේසි සුද්ධ සමරූපී විදිහට ලංකාවේ ශ්‍රී ලංකාවේ අපට මේ නත්තල මෙහෙ සමරන්න බෑ අපට ආවේනික විච ගති ලක්ෂණ ටිකක් තියෙනවා මට මතක් වෙනවා ෆාදර් මර්සලින් ජයකොඩිව මේ නත්තල කියපින්ද චාමික මහත්තයා මං හිතනවා අපේ කිතුනෝ ආදරෙන් ඔබේ හිත රිදෙනවා නම් සමා වෙන්න ඕනේ ෆාදර් මර්සලින් ජයකොඩි මෙහෙම කියනවා දැන් කියලා අවුරුදු 30ක් 40ක් මේනිහල් මාතේ ලස්සන කතාවක් සිංහල බෞද්ධ දුවෙක් අපේ කිතුළු දුවලා හිතරිද්ද ගන්නෑ අවබෝධයෙන් මේක තේරුම් ගන්න මොකද ප්‍රඥාව කියලා කිව්වේ මෝඩකමට එහා ගිය දෙයක් නේ ශ්‍රීලල් මහත්තයා ලස්සනයි ඒක මේ මෝඩකමට අඥානකම් වලට එහා ගිය දෙයක් තමයි ප්‍රඥාව කියන්නේ සිංහල බෞද්ධ දුවෙක් සුදුවතින් සැරසිලා භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට එන්න ඕන විදිහට ෆාදර් කෙනෙක් ළඟට එන්න ඕන විදිහට ලස්සන ස්කර්ට් ඇන් බ්ලවුස් එකක් ඇඳලා ලස්සනට පිරිසිදු ඇවිල්ලා අනේ ෆාදර් සුබ නත්තලක් වේවා ජේසු පිහිටයි කියලා කකුල් දෙක අල්ලලා වැඳලා යනවා සිංහල බෞද්ධ දුවේ මං හිතනවා අපේ කතෝලික දරුවෙක් කොට ෂෝටක් ඇඳලා බඩබුරිය එළිය පේන්න පොඩි ස්කිනියක් දාලා මේ කුණු වෙලා ගඳ ගන්න මස් ගොඩම එළිය දාගෙන ඇවිල්ලා ෆාදර් හැපි ක්‍රිස්මස් ගෝඩ් බ්ලෙස් යූ සී යූ බයි කියලා යනවා කාල වරෙන් කොරටම ඉවරයිනේ අර බෞද්ධ දුව විනයක් ඇතුව මං හිතනවා ඔබ ඔබගේ දරුවන්ට මේ ජේසුස් වහන්සේ කියන්නේ මේ වෙස්ටර්න් ස්ටයිල් එකක් නෙමේ ශ්‍රීලල් මහතේ හරි වරද්දගනේ මේ හිතන්නේ මේ ක්‍රිස්තියානි කතෝලිකයෝ කියන්නේ මේ හරි වෙස්ටර්න් ස්ටයිල් එක හරි පොෂ් අපි පව් එහෙම නැහැ දැන් බලන්නකෝ අර තථාගතයන් වහන්සේ තුල ලොකුම සතුට මොකක්ද කියලා බලද්දී ධර්මයේ සතුටනේ ශ්‍රීලල් මහතයා මේ මොකද්ද ධනේද මුදල්ද ලස්සන කෑමක් වීමද මොකද්ද ලොකුම සතුට එතකොට බුදුරජාන් වහන්සේ කියනනේ ධර්මයේ පරිශීලනය කරන එකේ ලොකුම සතුට ඒ වගේම තමයි ජේසුස් වහන්සේ වසර 33මාරක් මේ ආදරයයි බෙදාගත්තේ ඉතින් ඒ නිසා මං හිතනවා අපි හැමෝගෙම හැම ක්‍රිස්තියානි කතෝලික හැම පැවිදි පියතුමෙක්ගෙම හැම දේවගතිවරයෙක්ගෙම යුතුයකමක් තමයි දැන් 2020ට අපි පාතබනවා සමාජයේ පිරිහිලා තරුණ දරුවන්ගේ ජීවිත ගන්න දෙයක් නැහැ තරුණ පවුල් ජීවිත ගන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා ආදරෙන් ඇත්තටම කියන්න තියෙන අද දවසේ ඔබට ඉන්න තැනක ඉඳලා මේ පණිවිඩය විහිදුවෙන් ඇහෙනවා නම් ඇත්තටම වටින්නේ යහපත් දරුපරපුරක් විහිවෙන්න විනයක් තියෙන්න ඕනේ එතකොට යහපත්කම් අපේ ජීවිතේ තියෙන්න ඕනේ ඉතින් ඒ නිසා නත්තල් දවසේ ඔබ සන්තෝෂෙන් ඉන්න මත්පැන්නම් බොන්න එපා කාලා බීලා ඔය කූල් ඩ්‍රින්ක් එකක් ඔය පළතුරු බීමක් ඕන තරම් තියෙනවනේ කන්න බොන්න අපේ නිහල් මහත්තයා මම හිතන්නේ පැහැදිලි කරා විශාල අපිට තරම් මේ සබහදහම දායාද කරලා තියෙන ඕන තරම් දේවල් ඉතින් ඒ නිසා මේ ගෙරිමස් කාගෙන මහා විනාශයකට අපි පත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මම හිතන ඇත්තටම නත්තල සුබ වන්නේ අපි යහපත් සිතුම් පැතුම් තුල ජේසුස් වහන්සේ ගත කරපු ජීවිතයේ උන්වහන්සේගේ චරිතය දිහා බලන්න මේ ක්‍රිස්තු චරිත කතාව ඔබ කියවද්දී නත්තලේ හරය අපට වැටහෙනවා චාමික මහත්මයා හොඳයි අපේ असंग रत्नायक पीतुमा किया देने विधिट अभी मे लोके देवन असकिन लोके दिहा बलान्नट हुरुकरन्नट अप्ट किया देनो देवन मनसकिन हितान्नट ए हरा अपिट यांपेलंबीमा कति करनवा पिरिसिंदु चेतना तमय अपिट गिन देवासना कियान्ने निहल विजरत्न मेत्तुमनी अर अभी जनवाहारी कवि वल तीनो पानंपत्वे डिंगिरी अम्माय किया
පහුගිය කාලේ පානම්පත්තුවේ තමයි ඔබතුමා වැඩි හරියක් මිහිදොර අපේ වැඩසටහන් අරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවතුන්ව මුණ ගැහුණේ. දැන් ඉදිරියේදී ඔබතුමා විදේශගත වෙන්නට නියමිතයි. ලෝක ප්‍රවණතාවත් එක්ක ගලපමින් නිර්මාංශ ප්‍රතිපදාව නිර්මාංශ ප්‍රවණතා මේ සියල්ල ගලපමින් ඔබතුමා ඉදිරි කරන වැඩසටහන පිළිබඳව හඳුන්වා දෙමින් කොහොමද අපිට විග්‍රහයක් කරන්න මේ මේ වෙලාවේ? ඔව් මේ ශාන්තිවන්තමට පිටුමාගේ දේශනය ඇහුවම අපේ අපිට ලොකු ශක්තියක් ආවා. සබු සමගියක් එකතුවක් අපිට අපේ ලීවලට මෙහෙනවා. මම පිටුමේ සමහර විට මේ අපේ ජේසුස් වහන්සේ සාමාන්‍ය මේ සමාජයට ධර්මය දේශනා කරේ අවුරුදු 6ක් 3ම අවුරුදු 3ම අවුරුදු 30 සිට 33ම අපේ බුදු පියාණන් වහන්සේ අවුරුදු 45ක් දේශනා කරා. इतना तीन लोक विन सा समय मट मंग भावना सह मम्मी वे सर मे मन पीरसूद मट मेन मेमेद ये सुवृद हतली अक्त मेरटे धर्म देश उना अद मिनसु हितागत है बुद्ध दर्शन ये सुहांस दर्शन मुखदी एक हितागन मत अड़ी මනසක් නේද මිනිසුන්ට තියෙන්නේ කියන එක මේ මේ වහන්සේ කොහොමද දකින්නේ මම හිතට ඇත්තට මේ හොඳයි නේද ඒක අපේ නිහල් මෙතුමා කියෝගේ මාත් විතරම කියන දැන් වසර 33 මාරක් ජේසුස් වහන්සේ මේ පොළවේ හිටියා තථාගතයන් වහන්සේ වසර 80ක් 85ක් බුදුරජාන් වහන්සේ අවුරුදු 45ක් මේ ආදරය ගැන මෛත්‍රිය ගැන කතා කරා. දැන් ඇත්තටම ජේසුස් වහන්සේ අවුරුදු 33යිනේ. ඇත්තට ජේසුත් අවුරුදු 70ක් 80ක් හිටියානම් මේ වගේම කතා කරයි. හරියට හරි. දැන් ඇත්තට මොහොමඩ් නබිතුමත් අපිට අමතක කරන්න බෑ වසර 64ක් ජීවත් වුණා. මොහොමඩ් නබිතුමා අවුරුදු 40න් තමයි ආදරේ මෛත්‍රිය ගැන කතා කරන්න පටන් ගත්තේ වසර 24ක්. එතකොට තථාගතයන් වහන්සේ වසර 80ක් 85ක් ජීවත් වෙලා ඔව් අවුරුදු 80ත් වසර 45ත් බුදුරජාන් වහන්සේගේ මොහොමඩ් නබිතුමා වසර 64ක් ජීවත් වෙලා අවුරුදු 24ක් චුටිම කෙනා අපේ අද අපි උපත සමරනවා ජේසුස් වහන්සේගේ මුළු ආයුෂ කාලය අවුරුදු 33මාරයි වසර 3මාරක් හැබැයි මහ සාගරයේ වගේ ධර්මස්කන්ධය වසර 45ක් තුළ බුදුරජාණන් වහන්සේට දිගහරින්නට ඇත්තටම මම හිතනවා විශ්වයේ වරම් ලැබුණා ඒ ආශිර්වාදය ශ්‍රීලල් මහත්තයා ලැබුණා ඒ සාරක්ෂණා ඥානය ඔව් එතකොට මොහොමඩ් නබිට අවුරුදු 24ක කාලයක් ලැබුණා. ඉතින් අපේ චූටි ජේසුස් වහන්සේට තිබුණේ මං චූටි කීවා අවුරුදු 33යිනේ. බොහොම චූටි කාලයක්. ඉතින් වසර 3මාරක් වගේ කෙටි කාලයක්. ඇත්තටම හැරෙන්නවත් කාලයක් නැහැ තමයි. බොහොම චු පොඩි කාලයක් ඇතුළත තමයි උප්පරිම උත්සාහ කරා ආදරය සහ මිනිසත්කම අපට දායාද කරා. මම අපේතුන් එහෙම කිව්ව මම දකිනවා මේ මේ සමාජයේ දුෂ්ටයි කියන එක එදායි නම්. दुर्लभ मनुष्यक्ति प्रश्न मम अंपारे मम मेह रौमेला गुडा मगे मे हम हर सत्तुट स्वामी हम अवस्था इवागे पांच साल मे की मम देख बलते इट पास मम गिया अंपारे इट पहुद हेद विद्यालय देश ने अक्कर लम तुंग कार्यमंडल पानी मे अंपारे टाउमी देश ने
මම ආවේ මේ ඇත්තටම මට හරි මේ සතුටුයි මොකද මම ඔන ලිපි කීපයක් ඕනනම් ගෙනාව මට පුළුවන් සමාජයට දෙන්න අපේ දේශණයෙන් පස්සේ උද ඒකේ අම්පාරේ අම්පාරේ ඇත්තටම අපේ තුමනි ගොඩක් මුස්ලිම් කට්ටිය හිටියා ඒ වගේම කතෝලික ඒ වගේ හැම ආගමකම හින්දුස්ලා ගොඩක් බඩසටහන සාමාන්‍යයෙන් 400ක් විතර සහභාගී වුණා නම් 75ක් වගේ හිටියේ බෞද්ධ කට්ටිය 300ක් 300 පාක දෙන්න අද මට ඒක දෙතින්දි මුළු හැම ආගමකටම ගැළපෙන විදිහට තමයි මගේ දේශනය කරන්න කරේ අවස්ථාව ලැබුණේ මම හරි සතුටේ ඒගොල්ලන්ගේ ප්‍රතිචාරත් එක්ක එනකොට ඉතින් මම එනකොට මම ඔයක ගොඩක් කියෝ කිව්වයිල මම වෙන් කරගත්තා මේ ලිපි කීපයකුත් උන්නම් මම දෙන්න සමාජයට දෙන්න ඔව් ඒක නිසා බලන්න ඕනේ දැන් මේ රටේ දැන් බලන්න දැන් එක් එක් දිනියක් කියනවා මෙන්න මෙහෙම සර් මට මෙම වැඩසටහන ගොඩක් හොඳයි මම මීට කලිනුත් TNL එකේ සර්ගේ වැඩසටහන බලලා තිබුණා ඒ පැත්තේ ගොඩක් බලනවා කියලා බලන්න බලන්න දැන් මම පහනම් පැත්තේ ගියාම ගොඩක් මම අර අර බැලලා ගියාම එම ගොඩක් අර මේ බිහිදොර බිහිදොර කියලා තමයි කතා කරන්නේ අලි කියන්නේ කියලා නෙමෙයි TNL රූප වහිනේ කියලා ඉතින් ශානිත සුමාත්‍යර ආශිර්වාද කරා කීප දෙනෙක් ඉතින් පානම පැත්තේ පානම කියන්නේ පුතුල් වලට පොඩ්ඩක් කියයි ඒ පුතුල් ඉල මුස්ලිම් පානම කියන්නේ ඊට එහා ඉතින් අපි එනකොට මම අර හෝටල් එකේම තියෙන නිසා මම අර පොඩි තැනක් තෝරගත්ත මොහොතයි ඉන්න ඉතින් අර පානම TNL එකේ පොදා දහම් සජීව විකාශ කීපයක් ඒවා ඉන්නකොට ඉතින් ඒවා මිනිසුන්ගේ ඇසෙන් රටාවල් සහ ඒවා බැලුවම ඉතින් අපි වගේ කෙනෙක් ඒ හෝටල් එකේ ඉන්න එක ඇත්තට සුදුසුත් නෑ මොකද ඒවට යන්න ඕනේ මස් ටිකක් බදගෙන අරක බෝතලයක් අරගෙන ඔය හරි තව කාන්තාවකුත් ඔයාගෙන අන්නේ වගේ අය තමයි සාමාන්‍යයෙන් සිංගල් අය ඉන්නේ ඉතින් අර අපි තියාර පැත්තකට එලා ඉතින් අපි වැඩේ කරගෙන මං හවසට ගිහිල්ලා පන්සල් ටිකක් එහෙම පැත්තේ හම්බෙලා වැඳලා කරලා පහු වෙන උදේ මං හන්දරම ඉතින් අර ඒ විශ්වසාරකලා අපි වෙවරින් අඳුරගෙන ඉතින් අර ඒ සමාජවල ඒවා ඉතින් මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒවා පිළිහිලා ඒ පළක් ඉතින් අර බෞද්ධ දර්ශනය තියෙන ඒ පානම පැත්ත හොඳයි एक एक देवल की सामजे हटिनी अभी देवल का प्रतिपत्ति आरक्षा कर नमूत मम हिद विद्यालय आठ पास अर आई हिलाती है नमूत अदला अवबोध कर අපිට පත්‍රිකා මේ මුද්‍රණය අපි දුන්න පත්‍රිකා අපි මුද්‍රණය කරලා බෙදනවලු DVDs බෙදනවලු ඒ වගේම පන්සලේ සිල් ගත්ත අයට බෙදලා දුන්නට කමක් නැද්ද ඒ වගේම ඔතුමා බලාපොරොත්තු වෙන නිර්වාණය ලබා ගැනීමට ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ආශිර්වාද කරලා තියෙනවා අපි එතුමා ඉතින් අපි ලොකු දෙයක් අද පොසොන් පොය දවසේ මේ මේ නැත්තල් දවසේ ඒ වගේම තව එකක් මම කියන මෙතුන්ට අවස්ථාව දෙන්නම් ඔබතුමා ඒ කියන්නේ අපි මේ කරන සේවය අගය කරලා තියෙනවා තවත් අයක මස් මාංශ ගන්න මිනිසුන් විසින් සමාජයක අපි මේ කරන වැඩසටහන ලොකු වාග්යක් ඔබට දුන් ඔබ දුන් ඕදන් සේන අපි ගොඩක් අගය කරනවා තව තවත් මිනිස්සු ඉමුදවා ගන්නට අපේ සංවිධානයේ ශක්තිය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා අද දින සිට යා මස් මාංශ භාවිතා නොකරන අනිවාර්යම කරන්නේ ඒ බොහොම පිං ඒ කරපු මනස පෑදුවර තවත් ආයුකේ දුක වේදනා මිනිස් වශයෙන් අපට දැනෙන බව අප වටහා ගත්ත ඔබ යන මග පිළිවෙල මහාට මෙතෙක් සතුටක් දැනන බෞද්ධ දරුවෙකු වශයෙන් ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ වගේ ලිපි මම දැක්කද 3400ක් මේ තව එක ලිපියක් කියවුණේ නැත්නම් හොඳයි. තව එකක් තියෙනවා. අර මම අපිට ආශිර්වාද කරන නෙවෙයි නෝනේ මොහරි පණිඩක් තියෙනවා. ඔබතුමා අද දින අපේ විද්‍යාලයට පැමිණ මෙතෙක් නුදුටු මහා දැනුම් සම්භාරයක් යා දුන්නා. උපතේ සිට බෞද්ධ ළමයි වෙන අප අද දින ඔබ යන්නේ දැනුවත් කළ දේ බොහෝ වටින බව කිය යුතුයි. බෞද්ධ දර්ශනය අදහන අපට අපේ නිවන කරා යන මාර්ගයේ කෙසේ වියුද යන්න නිවැරදිව පහදා දුන්නා. මෙතෙක් කල අඳුරේ අතපත ගාමින් නොයෙකුත් මස් මාංශ රස කර කර කමින් රැස් කරගත් අකුසල් කර්ම අනන්ත අප්‍රමාණයි. ඔබ අද මේ දෙවිදු වලට පැමිණ අප අඳුරෙන් එළියට ඒවට මග පෑදුවා. ඒ වගේම ඔබ කළ මෙහෙවර පැවිසි මට මේ පුංචි කොළේ ප්‍රමාණවත් මදි. කෙසේ වුවත් උතුම් යහපත් කුසල්
मानस ओब मे कल पुण्य कर्मे ओब मे मिनी आत्मे उत्तम चतुरार सत्य अवबोध कर गया पारमिता वक्म वेवा के मे तरुण लमाइट मे अदास मे कीर लियोगे कोतन दी कोतन मे मिनी मे रट हाँ पुलुअंद बेद मंगिक पेतुमा के ना पेतुमा ने अपे पेतुमी अपे सिंह मिनी सुते माई दम दवसे गया देश ने घट मे हम दुर बैठते अरे मन निकांत एक बोलना हम किसी तरह का नया प्रसिद्ध तरह का नया तो हाईवे की इतने क्या नहीं लगता है दुआ तो वैरी अम्मा इन्ने बाग इतने दुंगे देखने दुआ होता ही क्या किया ना बोलूँ अमेरिका ऑस्ट्रेलिया इंग्लैंड थाईलैंड इटली हम अटक नियोजन मेतन कथा कर स्वामीनवासलाम बलुम अद लुक प्रवणता व्यक्ति मे चामिक महात्म मे वेजिटेरियन निर्माण से भीम संबंध लोके अद लोकम व्यापार अटवल अरे इंसुलिन कंपनी औषध कंपनी कंपनी महा आर्थिक अभी चूटी दे कर लोकया तेरने अब गड़गण पुलवा राज्य अनुग्रह आरोप एंडो नहीं थी मैं नूतन लोके बड़ा अभी हम किसी से अपेती शक्ति अभी हम किसी के हदान पुलवा चामिक महत्या अभी ये देख रहा थिंक अभी अमेरिका बेगो सी एन बी सी आतंकड़ी वेजिटेरियन एवगे वेजिटेरियन रेस्टोरेंट है लोके अटे अदी सूट जाति दास दाहताई අපිට 100ක් තියෙනවා නමුත් ඒ 16න් ඒ මිනිස්සු හදනවා වීගන් කෑම 200කට වැඩිය. ඒක අපිට කොහොම කරන්න පුළුවන්ද අපේ රටේ? අපේ රටේ එළවලු ජාති 100කට වැඩිය තියෙනවා. පළතුරු ජාති 100කට වැඩිය තියෙනවා. ඈ ධාන්‍ය ජාති 68යි ඒක ප්‍රභේද 30 ගණනක් තියෙනවා. ඔය ටික ඇමරිකාවේ මිනිසුන්ට තිබුණොත් ශාමික මාත්‍යා ඒ තියෙන සබා ධර්මයත් එක්ක අපිට ලැබිලා තියෙන සම්පත් එක්ක නිහල් විජයරත්න මෙතුමා කරන කාරණාත් එක්ක මට හිතෙනවා මේ සතිය පවත්වාගෙන යන්න බැරි ගැටලුවක් තමයි මේ සීලු කාරණාවලට හේතුව නිසා කියලා. ඒ නිසා ශ්‍රීලාල්
සිල්ල මෙතෝ මේ ස්වභාවයෙන් හින්දා මේ සතිය නිවැරදිව පවත්වාගෙන යන්නට මහා සතිපට්ඨාන සූත්‍රය අපිට පාර කියා දෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ ආශ්‍රයෙන් අපිට ඔබතුමා මීළඟ විග්‍රහය කරොත් මම හිතනවා ඒක අපේ මේ සාකච්ඡාවේ ගලා යාමට හොඳ තෝතැන්නක් වේවි සෙනෙහසේ නවාතැනටත් හොඳම කාරණාවක් මේ සතිය පවත්වාගෙන යෑම මේ නිසා අපි සතිය පවත්වාගෙන යෑමට ඔබතුමාගේ විග්‍රහය මා කැමති දැනගන්නට ඉස්සලා අපි ආලෝක සූත්‍රයේ විරක ගන්න බැරුව ගියා. ඒකේ කොටස් ධාතපද 4 කිව්වේ. ඔව් අපි ඒක අවසානයේට අපි අවසානයේ කියමු. සෙනෙහසේ නවාතන කියන්නේ මගේ නම් ඒ කියන්නේ පාද හොඳම එක තමයි සමන්ගේ හිත. ඔව්. ඒක තමයි නවාතන. හිත තුල මිනිස්සු නවාතන් ගන්නෙ. අර අපේ ධම්මපදේ ගාතාවක් තියෙනනේ දෝගං ගමන් එක චාර. ඒක හොඳම දේ තමයි සිහිය. ඒක ඔබ කතාන්නේ සතිපට්ඨාන. මම නිකන් උදාහරණයක් මට වත්නක් එහෙම කියනකොට දැන් අපි හැමතිස්සෙම ඇක්සිඩන්ට් දැකලා තියෙනවා. ලොරියක් පෙරලිලා පා විශාල අඩි 600ක් ඉද මාර්ගානතර. ඒතර කාර් එකක් හැප්පිලා. මොටර් සයිකලෙත් මේ හැම එකේම ඩෑෂ්බෝඩ් එකේ නම් එක්ක බුදු පිළිමයක් තියෙනවා. එක්ක ජේසුස් වහන්සේගේ පොඩි ගුරුසයක් කරේ මොකක් කරේ තියෙනවා. හැබැයි දෙකම හැප්පිලා ගුඩු වෙලා මිනිස්සු මැරිලා. මට හිතෙනවා මිනිස්සු ඩෑෂ්බෝඩ් එක උඩ බුදු පිළිම ගහගෙන ගියාට බුදු වඳුර නෙමෙයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. බුදුහාමුදුරු පෙන්නපු මාර්ගය ගමන් කළා නේ. ආ ඒවට හානියක් වෙනවා තඩුයි හැබැයි. ඒතර කර්මයේ වල පානෝ. නමුත් මිනිස්සු මේ මිනිස්සු තමා තුළ මේක තේරුම් ගන්න නැතුව ලෝකෙට බාර දෙන්න උත්සාහ කරනවා අපිව ආරක්ෂා කරන්න. ඒක තමයි අපි අර සතියෙන් දකින්න ඕනේ දේ. එතකොට අපි හැමදෙස්සෙම අර බුදුම අහුවා වගේ මේක සතිපට්ඨානෙට ගැලපුවාම මස් මාංශයක් දැක්ක තැන කන්නේ නම් සතියක් ඇත්තෙම නැති මිනිස්සෙක්. එයාට නම් බෞද්ධයෙක් කියලා කියන්නම් බෑ කවුරු කොහොම කිව්වා. දැන් වර්තමානයේ තියෙන පාද මෙහෙම එකක්. සමහරක් අය කාලගෙන මේ රහතන් වහන්සේලා අනුභව කරනෝනේ. මම නම් දන්නේ නැහැ කොයි රහතන් වහන්සේ අනුභව කරවද කියලා. මට අහලා හම්බෙලා නැහැ. හැබැයි වර්තමානයේ අය කියනවා එහෙම දෙන උත්තරේ තමයි ගාමික මේ සංඥාවෙන් තොරවලු ගන්න. තවත් කියන වාසිබස් තමයි මේවා මේ පංචමහා භූතයන්ට අයිති කියන්නේ. ඔය භූතවලට අයිති ඒවානේ ඔය පටවි ධාතු. එක එක ධාතු වලට නෑ අයිති. ඒ නිසා ඒවා මේ ප්‍රාණයක් නෑ. ඔය ධාතු කොටස් තමයි ඔය තියෙන්නේ කියන කාරණාවක් කියනවා. නෑ ඇත්තටම භූතයෝ කියලා කියන්න ඕනේ උන්න ඔය වගේ භූත මේ අදහස් නිකුත් කරන මිනිස්සුන්ට. දැන් මහා ගැඹුරු විරියක සද්ධානෝ ආලෝක සූත්‍රය කියන කොටසත් මෙතන සම්බන්ධ කරන්න කොටසක් තියෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය සුස්සෝසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනු ප්‍රතිරූපකාරී දූරව උට්ඨාතෝ වින්දතේ ධන සච්චේන කිත්තින් පප්පෝති එහෙම කොටසක් තියෙනවා. මේ සද්ධා අරහතුන් වහන්සේලා දේශනා කරපු ධර්මය අප්‍රමාදීව ජීවිතේ දිනු කරගත්තු අය තමයි රහත් භාවයට පත් වෙලා තියෙන්නේ. සීළු කෙලෙස් නැසලා සව් කෙලෙසුන් නැසලා. එතකොට ඒ අයට මස් මහන්ත පිළිබඳව අපිට වැඩිය පේනෝ නිකන් අර දැන් අපි දකින්නට වැඩිය වෙන කෙනෙක් දකින්නවනේ මහ පුදුම කැමරා තියෙනවනේ ලෝකෙ තියෙනවා ගන්න. ඒක රහතන් වහන්සේ කෙනෙක් දකින්නේ මහ පුදුම විදියට. එයා මේ කුණු මස්තික ධාතු කොටස් දෙක අතර කයිද ජාමික මේක මහ පුදුම වීලොක් මේ රටේ තියෙන්නේ. එහෙම කිව්වහම මේ අපේ මිනිස්සුත් රහතන් වහන්සේලා කනවා. දැන් රහත් වෙච්චල නැති අයට කන්න බෑ නේද? එහෙනම් රහත් වෙන්න ඕනේ. කෙලස් බරිතයිනේ. කෙලස් බරිත මිනිස්සු. ඒතර මේකෝ රහත් වෙලා නැහැ. ඒතර ඒගොල්ලෝ ඒගොල්ලන්ට කොහොමත් මස් මාත කන්න බෑ. ද අපේ මාතෘකාව හැමතිස්සෙම මේ මස් නිර්මාංශ වීම කොහොමද අවසානයේදී මේ නහි ජාතු ගබ්බසෙයම් පුනරේතීති කියන දන්ට එන්නනේ. ඒ කියන්නේ නැවත ගර්භාෂයක සායනය නොකරන කෙනෙක් වුණාම තමයි නිර්වාණය සාක්ෂාත් කරලා තින්නේ. නැවත උපදීමක් නැහැ. ඒතර නැවත ඉපදීමක් නොලබන්න තමයි අපි සත්තමස් මාන්ත අනුභවිනුත් වැලකිලා ඉන්නේ. ඒතර අපි ওই ටික දැන් මහා සතිපට්ඨාන සූත්‍රයට ගත්තාම මම ඔබට මතක් කරානේ. මේකේ කොටස් 9ක්ම තියෙනවානේ මලකුණක් ඇරෙට දකින්න කියලා. මං කිව්වේ ඒකයි උගත් මිනිසයා, බුද්ධිමත් මිනිසයා, ප්‍රඥාවන්ත මිනිසයා මස්තික දකින්නේ නැහැ ආහාරයක් ඇරෙට. ඒක දකින්නේ මලකුණක් ඇරෙට. අපි හැමදාම මේක මෙඩිසින්ස් කියලා තියෙනවා. මලකුණක් නම් අපි පුරුදු වෙලා තියෙනවා පොළොවේ වල්ලන්න. සෙයියතා අපි පස්සෙය සෝණි ගිහින් දාන්න. ශරීරං සිවතිකාය චඩ්ඩිත. ඔන්න සතිපට්ඨානේ අපිට මම මේ කියලා තියෙනවා. මේ මම නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඔබ මලගිනියක් දැකිය යුත්තේ මෙන්න මේ විදිහට. සිවතිකාය චඩ්ඩිත ඒකාහමතං වා දුවේහමතං වා තිහමාතං වා උද්දුමාතකං විරීලකං විපොබ්බකජාතක්. හැරව ගලනවා නිල් වෙනවා මේ ටික වෙනවා. මල මුත්‍රිගක්. ඔබ එහෙම කරන්නේ නැහනේ. ඒ කියන්නේ දවස් තුනක් තිබ්බොත් නිල් වෙනවා නම් හැරව ගලනවා හැරව ගලු මස් දෙක කන්නේ. එහෙම නම් කනවා. ඒ කියන්නේ ඉතින් තියෙන මොකද්ද? ආය ආලෝක සූත්‍රය සම්බන්ධ කරගන්න මොකද කාම තණ්හා ආලෝක සූත්‍රය කියනවා කතන්තු තරති ඕගම් ඕග කියලා කියන්නේ සැඩ පහර
කතන්තු තරති ඌඩං කතන්තු තරති අන්නවං කතන්තු දුක්ඛං අච්ඡේති කතන්තු පරිසුජ්ජති ආලෝ ගහන්නේ බුදුහන් වහන්සේගෙන් එදා කොහොමද මේ ඌග තරණී කරන්නේ කොහොමද කතන්තු සංසාර සාගරයෙන් එතර වෙන්නේ කොහොමද මේ දුකෙන් එතර වෙන්නේ කොහොමද ප්‍රඥාව ලබන්නේ කොහොමද ඉතින් බුදුහාමුදුර දෙනවා සද්ධාය තරති ඌගං ආයෙත් අර ෆාදර් මතක් කරපු පහ සද්ධාව දෙන්න ඕනේ මේ ඌග නැති කරන්න සද්ධාය තරති ඌගං අප්පමාදේන අන්නවං හැමතිස්සෙම ප්‍රමාදී වෙන්න හොඳ නැහැ. දැන් මස් මාස කනවා කියලා කියන්නේ ප්‍රමාදීකමක් තියෙන්නේ චාමික. අප්‍රමාදේන අන්නවක්. වීරියෙන් දුක්ඛං අච්චේති. වීරිය වඩන්න ඕනේ. නිකම්ම නිකං පාද ඉවයන් යන්න බෑ. නිකම්ම නිකං ස්වර්ගස්ත විය වෙන්න බෑ. ඒක දැන් 150 පෝස්ටර් එකකින් පුළුවන්. කෙනෙක් ස්වර්ගස්ත විය 150 යන්නේ. ඩිජිටල් ප්‍රින්ටින් එකක් ගන්න 10000ක් 1500ක් වෙන්නේ. නිවන පෝස්ටර් එකකින් යන්න බෑ. මහා වීරියක් වඩන්න ඕනේ. දැන් මම මගේ පෞද්ගලික ජීවිතේ මම අවුරුදු 20ක් දෙනවා මම මදුරු එක්ක ඝාතනය කරන්නේ නැහැ මගේ අතින්. ඇයි ඒ අර ඔබතුමා කිව්වා වගේ සිහියෙන් ජීවත් වෙනවා. ඇයි ඒ මා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තිනවා කාටද? මගේ ශාස්ත්‍රෝරයන් වහන්සේට. ඒකයි මම සිල් අරගන්නේ හැමදාම කියලා කඩන එකක් නෙමෙයි. පානාති පාතා වේරමණී සික්ඛාපද සමාදියාම. සමහරක් අය ඔබට ලස්සන කියනවා. පණ ඇති සතුන් මැරීම නම් වූ සික්ඛාපදේ සමාදන් වෙමි. එහෙම කියලා මාල් කැල්ල බෙදන්න මස් කැල්ල බෙදන්න දැන් කොහෙද පාදන්නේ කිව්ව එකවත් මතක නැහැනේ මුල පටන් ගත්තේ වැඩසටහනෙම පටන් ගන්නෙම ප්‍රාණඝාතයේ ශික්ෂාපදයේ සමාදන් වෙලා කියලා ඒකෙදිම දවල් 12 වෙනකොට පැය 4යි දෙන උදේ දින සමාදන්ුනේ 7ට 11ට එනවා දාන්නේ ප්‍රාණඝාතය කරලා නෙමෙයි දෙන්නේ හරි මලකුණ කියන්නකෝ මලකුණ දාන එක කන්නේ කවුද බලන්නන්නේ කවුද මලකුණ නන්නේ කියලාද තියෙන්නේ එනම් විසි කරන්න ඕන ඇයි ඒ සිවති කාය චද්ධීතං ශරීරං සිවති කාය චද්ධීතං සතිපට්ඨානෙයි පොයිද වඩන්නේ සම්මා සතිය තිරු සත්‍ය වූ දුක් වෙත්තා දැන් මෙහෙම කියනවා උතුරු දිසාවේ ඉන්නා වූ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දැන් උතුරු දිසාව කොහෙද තියෙන්නේ කෙරෝලෙටම වඩාගෙන 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 යන භාවනාව මේ පැත්තෙන් කුත්තලෙන් එනවා කුකුල් ලවල් කන්න. දැන් උතුරු දිසා හිරපු සියලු කුකුල් දුක දෙලා තියෙනවා. ප්‍රායෝගික නැහැ පාද. ඇස් දෙක පියාගෙන සියලු සත්‍යෝ කිව්වා නම් මේ මස් කෑල්ල සිහියෙන් දකිනවා. එතකොට ධාතු කොටස් හතරක් කියලා කන්න බෑ. අපි හැමදාම ඔවා කිව්වා. කපටිකම තියෙන්නේ. එතන සත්‍ය නැහැ. සච්චේන කිත්තිම් පප්පෝති. සත්‍ය නැහැ එතන. එතන තියෙන්නේ පට්ට බොරුව. ඒකම දාන්නනේ පට්ට කියලා කියන්නේ අර නිකන් මෙහෙම කිව්ව ටික වදිනු. තමන් සැබවින්ම මෛත්‍රි සාගත කෙනෙක් නම් තමන්ගේ බත් එක දිහා දකින්න පුළුවන් චාමික වංචනික ධර්ම නේද? ඒ වංචක ධර්ම. හොඳට හේරු කාලේ දම් හමුදුරංගේ වකිවල බලන්න. මම මරන්නේ අනිත් අය මරලා තියෙන්නේ. එහෙනම් මට මම මේ පාප කර්මය කරලා නැහැ. ඒ මිනිහා විතරයි පෞතිද්ද කරගෙන තියෙන්නේ. මම මස්තික කාලා මගේ සුඛේ මන් තහවුරු කරගන්නවා. හැබැයි අවසානයේද කියනවා දුක්ඛප්පත් මං ඉස්සලා කිව්වේ. එහෙම ගැලපෙන්නේ නැහැ චාමික. අපි මේ මාතෘකාව තුළ හොඳට තීපත් අපි මාතෘකාව තුළ අපේ සිහිය පාද අපි දිනු කරගද්දී අපි සැබවින්ම මෛත්‍රී සාගත සිතක් නම් ඕනෑම සතෙක්ගේ ඝාතනය අපිගේ හද තුළ අපිට අපිට දැකෙන්න ඕනි අපිට පේන්න ඕනි මේ කරපු කෲර ඝාතනය අපි මොකටද අපේ ජීවිතේ සම්බන්ධ කරගෙන එකවුන් සදාගන්නේ කියලා. ඔබ තමයි සතියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ සාකච්ඡාව මං කියුවේ සතිපට්ඨානය තුළ මට පැයක් තිබුණොත් මම එකින් එක ලස්සන විස්තර කරන්න පුළුවන්. නමුත් සතිපට්ඨානය තුළ තියෙන නමේම අවසානයේදී සතිපට්ඨානෙම කියන මලතිරුරක් දකින්නේ ඥානික කොහමද චුන් භූතේනි චුන්නක දාතානි ඉම මේව කායන් උපසංහරති හැමදෙස්සෙන් තථාගතයන් වහන්සේ කියන ඉම මේව කායන් උපසංහරති දැන් මම පරිහරණය කරන ශරීරේ ඒක උපමාවට ගන්න අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතීතෝති මම මේ ශරීරයත් ධර්මයකට මෙන්න මේ වගේ අනතීතයි ඒව කන්න හොඳ නැහැ ඉතින් අපි මේක ධර්මයෙන් කියලා දුන්නාට මිනිස්සු තේරෙන්නේ නැහැ මිනිස් කන්ද කැමති මිනිහා මොකක් හරි එකක් හදාගෙන ධර්මයේ විකෘති කරගෙන ප්‍රඥාව නැති මිනිස්සු මේ මස්තික අනුභව කරලා අපාගාමී වෙනවා කියන එක ඒකාන්තයි හැබැයි මට පෙන්වන්න බෑක දේවදත්ත නම් පොළොව බලාගෙන ඉවලෙම ගියා එදා බුදුහාමුදුරු කිව්ව කොහෙද කියන නමුත් අද එහෙම මේ කරන පෞකාරකම් වලට එහෙම වෙන්නේ නැති හින්දා මිනිසුන්ට ඒක නිකන් සෙල්ලමක් වගේ ඉතින් පාපේ කියන එක භාදතර කිව්වේ ඒකයි පාපෙන් ගලවා ගන්නටයි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට එන්නේ පාපෙන් ගලවා ගන්න. මිනිස් සමාජයේ පාපෙන් ගලවා ගන්නට මෙහි ආවා. ජේසුතුමාගේ ලස්සන සින්දුවක් තියෙනවා.
මිනිස් සමාජයේ තමයි වැඩිපුර පව කරන්නේ. සත්තුන්ට පව කරන්න දෙයක් නැහැ ශාමික. තවදුරටත් සතා ඉන්නේ අපාගාම වෙලා දිරිසන් ලෝකේ. එහෙනම් පව කරන්නේ මිනිස්සු අපාගාම වෙන්නේ මිනිස්සු ඔය පාපේ කරලා. ඒක බලවන් තමයි සාත්‍යෝරු බිහිවුනේ. හොඳයි. පවට බියවන්නටත් පිනට බරවන්නටත් තමයි අපේ ශ්‍රී ලාල් මෙතුමා කරන විග්‍රහය තුළ තිබෙන්නේ. මම අපිට මතක් වෙනවා මහාචාර්ය පාතේකම ඥානිස්සර ස්වාමීන් වහන්සේ කර්මයේ පළ දෙන හැටි කියලා පොත් පෙළක් ලියනවා. කර්මය හා විපාකය, කර්මය හා ධර්මය, කර්මයේ අරුමය ආදී මේ සියල්ලෙම මේ ditta ධම්ම වේදිනේ කර්ම පළ දෙන හැටි උන්වහන්සේ සාක්ෂි සාධක සහිතව ධර්මය හා කර්මය ආශ්‍රයෙන් විග්‍රහ කරලා තිනවා. අපිට වැඩසටහන නිමා කරන්නටත් කාලය ලැබිලා හින්දා අපි කැමති අවසාන වශයෙන් අසංග රත්නායක පීතුමාගෙන් ශ්‍රී ලාල් මෙතුමාට දෙනවා අවසන් කරන්න ඔබතුමාගේ මේ ආලෝක සූත්‍ර දේශනාවෙන් අපිට මේ වැඩසටහන නිමා කරන්න. ඊට කලින් අසංග රත්නායක පීතුමනි ඔබ වහන්සේ කොහොමද අද වැඩසටහනේ සීලු කාරණා ගලපමින් සමාලෝචනයකට ලැබෙමින් සමාජයට දෙන පණිවිඩය කෙටින් හොදනගන්නට කැමති. අපි චාමික මහත්තයා මහාචාර්ය පාතිකම් ඥානේශ්වර හඳුරු ගැන කියදී මතක් වුණා. මට මතක නැහැ වැඩසටහන කොහොමද කියලා. දැන් අපි ඇත්තටම සිහියනේ පවත්වා ගන්න ඕනේ ශ්‍රී ලාල් මහත්මයා. මං හිතන්නේ ඒක වැඩසටහනේ කීව දැන් මේ මනසින් හිතන දේ මනෝකම්ම. එතකොට අපි මුකෙන් ප්‍රකාශ කරන දේ මං හිතන්නේ මහාචාර්ය පාතික ඥානසර හැමදිරු ප්‍රකාශ කරා මේ වචීකම්ම. මේ ශරීරයෙන් කරන එක කායකම්ම. එතකොට බුදුරජාණන් වහන්සේ කයෙන් කය පාලනය කරන්න පුළුවන් නම් දනුවන් දීමේ මිනිසු හැදෙන්න ඕනේ. මිනිසුන්ට ගහපුවාම මිනිසු හැදිලා නැහෙනි. එතකොට දැන් අවුරුදු 2019 තිස්සේ දැන් සිරකඳුර වල ලංකාවේ හිරකඳුර වල සිරකරුවෝ 18700 ගණක් ඉන්නවා ලංකාවේ සිරකඳුර වල. එතකොට අපි හිතමු ජේලර් මහත්තුරුද පොලිසියද අපි ගහලා මිනිසුන්ට කොච්චර අඩත්ෙට්ටම් කරත් මිනිසුන්ව කොච්චර මිනිසුන්ට බැන වැදුනත් මිනිස්සු හැදිලා නැහැ. මොකද කයෙන් කය පාලනය කරගන්න බැරි හින්දා. එතකොට බුදුරජාන් වහන්සේ කයෙන් කය පාලනය කරගන්න බැරි හින්දා කය පාලනය කරගන්න මනෝකම්ම මනසට ඉඩ දුන්නා. ඉතින් ඇත්තටම මං හිතනවා මේ වෙලාව ඉතාම වැදගත්. අපිට මතක් වෙනවා අපේ මොහිදින් භික්ෂූරි මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. වෙසක් පොසොන්නකට මොහිදින් භික්ෂූරින් නැතුවම අපිට බැහැ ඉස්ලාම් බැතිමතෙක් වුණාට. ඉතින් ඇත්තටම වටින්නේ ඔබට මේ 25 වෙනිදා ඔබට ජේසුස් වහන්සේගේ ආදරේ උපදෙදි කියන්න තියෙන්නේ මනෝකම්ම සම්මා සතිය ඒ නිවැරදි සිහිය තියාගන්න. ඉතින් ජේසුස් වහන්සේගේ ශුද්ධ බයිබලෙන් කියනවා නම් චූටි ජේසු කියනවා මා තුල තිබූ සිතම නුඹලා තුලත් තිබේවා. හරිම ලස්සනයි. මා තුල තිබූ සිතම නුඹලා තුලත් තිබේවා. එතකොට ජේසුස් වහන්සේගේ වසර 33මාරක සිත ආදරණීයයි. ජේසුස් වහන්සේගේ වසර 33මාරක සිත ඉතාම මානුෂිකයි. ඒක කුරිරු නැහැ. එතන ද්වේෂ සහගත දේ නැහැ. එතන සත්ව ඝාතනයක් නැහැ. දැන් ජේසුගේ ගොඩාක් ෆොටෝවල තියෙන්නේ අපි නිහල් මහත්තයා බැටළුවෙක් වඩාගෙන ඉන්නවා තියෙනවනේ. බලන්නකෝ දැන් උපතට උන්වහන්සේගේ උපතට ගවයා සහයෝගයක් දුන්නා සබහා ධර්මයේ තුලින්. එතන හැම වෙලේම ජේසු බැටළුවෙක් වඩාගෙන ඉන්නවා. එතකොට මේ බැටළු මස් එනන් ජේසු කනවනේ. එතකොට මේ බැටරියක් වඩාගෙන ඉන්නේ මේ ආදරේ මෛත්‍රිය මේ සත්ව හිංසාව මානව දයාව. ඉතින් මේවා අපි ඇඟවල් වල නැත්තම් මම හිතනවා අපි වසර දැන් සාමාන්‍ය මම කියනවා හැම අවුරුද්දෙම නත්තල එනවා අපිව කාලා යන්න. හැම අවුරුද්දෙම. ඉතින් එතකොට හැම අවුරුද්දෙම සිංහල දමිළ අවුරුද්දක් එනවා අපිව කාලා යන්න. ඉතින් එතකොට මේ කුසපුරෝගට ගොඩාක් උදේට අපි හිතමු මේ 25 වෙනිදා 23 24 25 ගොඩාක් කාලා ගොඩාක් ටොයිලට් පුරවන්න නෙමෙයි උන්වහන්සේගේ උපතේ අර්ථය. මම ඔබට කීව එකයි කාලා බීලා සතුටින් ඉන්න එපා කියන එක නෙමෙයි. අපිට සතුටු වෙන්න ඕනේ, ප්‍රීති වෙන්න ඕනේ, චූටි තරුණ දූල පුතාලා සෙල්ලම් කරන්න ඕනේ, ඩාන්ස් කරන්න ඕනේ, ගීතිකා කියන්න ඕනේ, එහෙම ඉන්න ඕනේ. එතකොටනේ ජීවිතේ විඳින්නේ නැතුව විඳවන්න පුළුවන්. ඒ නිසා ඔබට ඇත්තටම උන්වහන්සේගේ ආදරය තුළ නත්තල් දවසේදීවත් මේ බත් පිඟානේ බාගෙට කාලා ඉතුරු වෙන අල තෙල් දාපු කෑලි, බෝංචි කෑලි, මේ කට්ලට් කෑලි, මේ ටූනා සෑන්ඩ්විච්, ඌරු මස් කෑලි, හරක් මස් කෑලි, කුකුල් මස් කෑලි බලන්න ඔබ කුස්සියේ ඉඳලා අම්මෙක් නම් බලන්න කොච්චර අපි කෑම පිඟානෙන් විසික්කනවාද මේවා. ඉතින් ජේසුස් වහන්සේ අද උපතේදී අපේ බුෆේ එකෙන් බත් ටිකක් ඉල්ලන්නේ විසික්කන දෙයින් ෆාදර් මර්සලින් ජය කුඩි කීවේ දුප්පතුන්ට බත් ටිකක් දෙන්න. ඒ දවසේදීවත් ඔබ යමක් හිතන්න මේ රට වෙනුවෙන්
බොහෝ වේදනා කම්මැලි මිනිසුන්ට හාල්සීනි පරිප්පු බෙදන්න කියන එක නෙමෙයි මම මේ ඔබට කියන්නේ. ඒ නිසා අපි හැමෝගෙම යුතුයකමක් මේ ආදරය බෙදා ගන්න එක. ඒ නිසා මම හිතනවා අපේ විහිදුර වැඩසටහනේ අපේ නිහල් මැතිතුමා අපේ ධම්ම ගවේෂී ශ්‍රීලල් මහත්මයා අපේ චාමික මහත්තයත් එක්ක අපි බෙදාගත්ත දේ තුළ ඔබට හිත රිදෙන්න දෙයක් නැහැ. මම හිතනවා ඔබේ ඇට ලී මස් නහර සන්ධිවලට මේ ආදරේ මෛත්‍රියන් අපි කියපු දේ ඔබේ හදවතට දැනෙන්නේ නැති. ඉතින් ඒ නිසා ඔබේ හදවතට දැනෙච්ච දේ තුළ මේ 2019 නත්තල බාදරෙන් සමරන්න. තව දවස් කීපකින් ඔබට දවස් කීපකින් පැමිණෙන්නා වූ 2020 ජනවාරි පළවෙනිදා පස්සේ එන නව වසර මිනිසත් කමෙන් පිරිච්ච නව වසරක් වේවා. ආදරේ මෛත්‍රියෙන් පිරිච්ච සත්ව හිංසාවෙන් තොර නව වසරක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ නත්තලක් ජේසුපීටයි කියා මානතර වන්නම්. හොඳයි. අසංග රත්නායක පීතුමා මං හිතන්නේ වසරක් කියන්නේ සසරක් තරම් දිග කාලයක් නොවුණාට සසරකට හිතන්නට යමක් පීතුමා අපේ වැඩසටහනෙන් අද එකතු කරා. නිහල් විජයරත්න මෙත්තමුණේ කෙටිින්න ඔබතුමාටත් යමක් එකතු කරන්න තිබෙනවා අද වැඩසටහන නිමා කරන්න කලින්. ඔව් මෙහිමයි මම 2020 අවුරුද්ද ආශිර්වාද කරන්න ඉස්සෙල්ලා මේ මේ අවුරුද්දේ කරපු වැඩසටහන් ටික බලනකොට මේ දාව එක දරුවෙක් චූටි කාලා බුළු මේකම බෑ චුට්ටි තනක් විතරක් ඒ දරුවා ලියලා තියෙන දේ මෙනෙහි කරමින් අපි 2020 අවුරුද්දට ආශිර්වාද කරුගේ දාවේ පිළිතුර. ඔබතුමා විදේශගත වෙන්න නියමිතව ඉන්නේ. බුදුන් ඔව් එහෙමයි. බුදුන් වහන්සේ දේශනා කර නිර්මල ධම තම වාසියට මිනිසුන් වෙනස් කර ගන්නට වෙරදරන කාලයක බුද්ධෝපපාද කාලයක එසේ වීම පිළිබඳ ඉතාමත් සිත්තවලට පත් වූ බව මේ දේශනේ මම වටහා ගතිමි. එච්චරයි කියන්නේ. ඒ පණිවිඩය තිබුණ මේ තරුණ සමාජය මුළු මහත් බුද්ධෝපපාද කාලේ මේ තරුණ සමාජය වගේ අපේ ජේසුස් වහන්සේගේ අද මේ පියතුමා ඇතුළු අපි සියලුම ඒක රාශි වෙලා හොඳ බෝසත් සමාජය 2000 ඉස්සර බිහි කරමු කියන පණිවිඩය දෙමින් මම සීලල් මහත්තයාට අවස්ථාව දෙනවා. හොඳයි මම හිතන්නේ නිහල් විජයරත්න මෙතුමාට එතුමාගේ විදේශගත වීමට අපි සෝභාශිංෂණ එකතු කරන එතුමාට හොඳ විදේශ සංචාරයක නිරත වෙලා ඒ අත්දැකීම් බෙදා හදාගන්නට නැවත බිහිදොර වැඩසටහනට සම්ප්‍රාප්තිය නිසි ආකාරයෙන් සිදු වෙනට අපි එතුමාට ආශිර්වාදේ පළ කරනවා. පන්සලේ පියතුමා කිව්ව මසිලෙන් ජයකොඩි පියතුමාට මීට වසර මම හිතන්නේ දශක 3කට අධික කාලයකදී අද අසංග රත්නායක පියතුමාගේ හඬ අවදි වීම තුළ ඒ හඬ නැවත අපිට ප්‍රතිරාව නැංවීම දෝ කියන අදහස අපතුල ගම්මිමාන වෙනවා නිම්නාද වෙනවා. මං හිතන්නේ අසංග රත්නායක පීතුමත් අනාගතයේ පන්සලේ පීතුමාගේ අඩිපාරය යමින් ඒ අඩුව හිඩස පිරවමින් බොදු දහමයි කිතු දහමයි මේ සබදියාවට හොඳ පාලමක් අත්තලක් කියලා අපි විශ්වාස කරනවා. අපේ ඒ නිසාම අසංග රත්නායක පීතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුදකරන්න මේ අවස්ථාවකට ගන්නවා. අද වැඩසටහනට පැමිණීම පිළිබඳව එවගේම ශ්‍රී ලංකා අවිංසාවාදී සංවිධානික ගරු සභාපති පූජා උත්තම් පූජා මහමෛත්‍රී ධර්ම යාත්‍රා පදරේ නිර්මාතවර දේශමාන්‍ය නිහල් විජයරත්න මෙතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ධර්ම ගවේෂී ශීලාල් සිල්ලා මෙතුමා බලනවා ඇති එතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරලා ශ්‍රීලාල් සිල්ලා මෙතුමනේ ඔබතුමාටත් අපගේ ප්‍රණාමය පුද කරලා අපි ඔබතුමාට බාර කරන වැඩසටහන නිමාවටපත් කරන්නට ආලෝක සූත්‍රය කෙටියෙන් ඔබතුමාට හැකි පමණින් ඒ සූත්‍ර දේශනාවත් අධ්‍යයනය කරමින් අපේ වැඩසටහන ඔබතුමාට බාර කරනවා හමාර කරන්නට. අපි ප්‍රාර්ථනීය සකල ලෝකවාසී සත්වයාගේ සුවපත් භාවයේ අපි පිරිත් දේශනාවක් කරනවා මේ ලබන අවුරුද්ද අපිට හොඳයි ඊළඟ අවුරුදු මීට වැඩි හොඳ වෙන්න කියලා අපි ආලෝක සූත්‍රය සජ්ජායනා කරනවා. හැම කෙනෙක්ම මේක කියවලා තේරුම් ගන්න ප්‍රඥාව පහළ කරගන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විහෙරති ආලව කත්ස යක්කත්ස භවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච නික්කම සමනාති සාධාවුසෝති භගවා නික්කමේ පවිස සමනාති සාධාවුසෝති භගවා පාවීසි ဒුතියම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාති සාධාවුසෝති භගවා නික්කමේ පවිස සමනාති සාදාවුතෝති භගවා පාවීසි තතියම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති සාදාවුසෝති භගවා නික්කමි පවිස සමනාති සාදාවුසෝති භගවා පාවීසි
චතුත්තම්පිකො ආලවකො යක්ඛො භගවන්තං ඒතද වෝච නික්කම සමනාති නක්වාහන්තං ආවුසෝ නික්කමිත්තාමි යන්තේ කරණීයං තං කරෝහීති පඤ්ඤන්තං සමන පුඤ්චිස්සාමි සචේමේන ව්‍යාකරිද්දති චිත්තං වාතේ කිපිත්සාමි හදයං වාතේ පාලෙත්සාමි පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කිපිත්සාමි නක්වාන්තං ආවුසෝ පත්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්ත්‍යමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුත්සාය යෝ මේ චිත්තං වා කිපෙය්‍ය හදයං වා පාලෙය්‍ය පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කිපෙය්‍ය අපිච්චත්වං ආවුසෝ පුඤ්ච යදා කංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතායජ්ජ භාති කින්සුද විත්තං පුරිසත්ස තෙට්ටං කින්සුත් චින්නෝ සුකමාවහාති කින්සු හවේ සාදු තරං රසානං කතං ජීවෙන් ජීවිතමාහු සෙට්ටන්ති සද්දීද විත්තං පුරිසත්ස සෙට්ටං ධම්මෝසු චින්නෝ සුකමාවහාති සච්ඡං නවේ සාදු තරං රතානං පඤ්ඤා ජීවෙන් ජීවිතමාහු සෙට්ටන්ති කතන්සු තරති ඌගං කතන්සු තරති අන්නවං කතන්තු දුක්ඛං අත්තේති කතන්සු පරිසුජ්ජති සද්ධාය තරති ඌගං අප්‍රමාදේන අන්නවං වීරියන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති කතන්සු ලබතේ පඤ්ඤං කතන්තු වින්දතේ දනං කතන්තු කිත්තෙන් බප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුත්සුසා ලබතේ පඤ්ඤං අප්‍රමත්තෝ විචක්කනෝ පතිරූපකාරි ධූරවා උට්ටාතා වින්දතේ දනං සච්චේන කිත්තෙන් බප්පෝති දදං මිත්තා නිගන්තති යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ඝරමේතිනෝ සච්ඡං ධම්මෝ දිතිචාගෝ සවේ පෙච්චන සෝචති අස්මා ලෝකා පරං ලෝකං ඒවං පෙච්චන සෝචති ඉංගාම්්‍යේපි පුච්ඡත්තු පුතු සමන බ්‍රහ්මණේ යදි සච්ඡා දමාචාගා කන්තියා දීයෝන විජ්ජති කතන්නු ධානි පුච්චෙයොං පුතු සමන බ්‍රාහ්මණේ සෝහං අජ්ජ පජානාමි යෝචත් අත්ථෝ සම්පරායිකෝ අත්ථාය වතනේ බුද්ධා වාසයාලා විමාගමි සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලං සෝහං විචරිත්තාමි ගාමා ගාමා පුරා පුරං නමත්තමානෝ සම්බුද්ධං ධම්මත්වච සුධම්මතන්ති ඒවං වත්වා ආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම සෙය්‍යතාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මුල්ලත්තවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වා තේලපජ්ජෝ තං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්ති ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඊසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සාදු සාදු සාදු. ආලවක යකෙක් කියලා හඳුනාගත්ත වෙනස් වුණා නම් ඒ අපිට බැරි. උපාසකෙක් හැටියට මාව පිළිගන්න ඔබ වහන්සේගේ ශාසනයේ සරණ ගිය දිවිහිමි අජ්ජතග්ගේ පානුපේනං සරණං ගතන්තේ. ඒ නිසා මස්මාන්ත දකින දකින එක කණාය බුද්ධ ශාසනයේ සරණ ගිය උපාසකයෙක් වෙන්න බෑ පාද. ඒ උපාසක බක බකලා වෙන්නේ මං ඔගේ භාෂාවෙන් කිව්වොත්. සැබෑ උපාසකෙක් නම්
මේ ධර්මයේ තේරුම් ගන්න ආලෝකයට වෙනස් වෙන්න පුළුවන් නම් අපිට බැරියයි ස්වාමී එඳම සමස්ත ලෝකවාසී ජනතාවට කියන්නේ ඔබ අපි මිනිස්සු මිනිස් ලෝකේ ලස්සන කරමු මේ ලෝකේ ලස්සන කරමු බිත්ති ලස්සන කරන වාසේම හිත ලස්සන කරමු හිත වල ඇඳෙන්න චිත්‍ර අර කිව්ව ඔබ කිය සතිපට්ඨාන හැම කෙනාටම තේරුම් ගන්න සුභම සුභ නව වසරක් වේවා සුභ නත්තලක් වේවා විශේෂම පවත්නා උතුම්ම සම්පත වූ මිනිස් දිව්‍ය මාංශ අනුභවයට ඇති කැදරත්වය තුළින් මේ චත්තයට පත් කරගෙන ඇත. මේ බවපසක් කරමින් ජීවිතයේ උත්තම පූජාවක් කර ගැනීමට පූජා උත්තම පූජා ධර්ම යාත්‍රාව මුළු මහත් මිනිස් සමාජයටම පූජාවක්ම වේවා. මෙය ශ්‍රී ලංකා අවිංසාවාදී මහා සංගමේ ගරු සභාපතිහා ජාතික සංවිධායක දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමාගේ උතුම් ප්‍රාර්ථනාවයි. මම නිර්මාංශනේ අවුරුදු 16 දී මගේ ජීවිතයේ සැබෑ වෙනස වුණේ ශ්‍රී ලංකා අවිංසාවාදී සංගමයට බැඳීමයි.